අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි සියලුම දිනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ නිදානං භික්ඛු පුරිසෝ පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත් චේනත්ති අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරගත්ත ඒ මදුපිණ්ඩික සූත්‍රයේ පාඩයක් අද දවසේ මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්න මේ අනුසය ධර්ම හත නැත්නම් සත් අනුසය පිළිබඳව තව ටිකක් අපේ හිත යොදන්නා. මේ අනුසය ධර්ම කියලා කියන්නේ අපි මුලපටන්ම කරගෙන ආපු දේශනාවලියේ තැන් තැන් වල සඳහන් කරපු විදිහට මේ වීතික්කම කෙලෙස් නැත්නම් වීතික්කම භූමිය ඊට පස්සේ තියෙන පරිඋත්තාන භූමිය ගිවං කරාට පස්සේ පමණක් හමු වෙන දැකගත හැකි අනුසේ භූමිය ඒක ගෙවන් කිරීමෙන් තමයි අපි කෙලස් ගෙවන් කරයි කියලා නැත්නම් අඩියට මැනකන් හොදලා ඇරියයි කියලා එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම පිරිසිදුණයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ අනිකුත් ශාසනවල සමහර විටක ඒ සීල ශික්ෂා වාගේ ඒ වීතිකම කෙලස් දුරුවන් කිරීම සඳහා යම් යම් උපක්‍රම තියෙනවා. හැම ආගමකම ඒ සදාචාර නීති පද්ධතියක් තියෙනවා. සමාජ නීති පද්ධතියක් තියෙනවා. ඒ නිසා සමාජයේ යම් ප්‍රමාණයකට ගොනු කරලා ශිෂ්ට සම්පන්නකරනද ආගමික නිකායන් උත්සාහ කරනවා. ඊට පස්සේ ඒකෙන් කය වචන හික්මව ගතට පස්සේ හිත හදන නැත්තම් පරිඋත්ථාන කෙලස් පිළිබඳව යම් යම් උත්සාහ කිරීම චරවචනාසී ලෝකේ 15 වෙනි ඉස්සල තිබිච්ච බව ඒ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් සුළු කාලයකට පස්සේ ඒ දඹගස්සෙවනේ ධ්‍යානයකට සමවැදිලා අහසේ පලක් බඳගෙන හිටියා කියන කතාවෙන් පේනවා. ඒක බුදුරණට පස්සේ ඇතිවෙච්ච එකක් නෙවෙයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ඉඳලම තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ කාලාර කාලා මුද්දකරාම පුත්‍ර ආදී ඒ තපස් නැත්තම් ආජීවක මේ පැවිද්ද ඒ ධ්‍යාන භාවනා කරලා තියෙනවා. ඒ කියන්නේ චිත්ත භාවනාව කරලා තියෙනවා. ඒ තියෙද්දිත් මේ අපේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා ඒ සියල්ලත් ලැබලා තියෙදී තැනින්ම සම්මාන ලැබිලා තියෙදී හැමතැනින්ම මේ પરම්පරාව ගෙනියන්න උදව් කරන්න කියලා තියෙදිත් කිං කුසල ගවීසි කිං සච්ච ගවීසි කියලා තව ඇතුළට ගියා. මොකද බුදු වෙන ඉස්සෙල්ම දැනගෙන තිබිලා තියෙනවා මේ වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරාට අඩිය තාම මණ්ඩි තිනවා මේ දෙගොල්ලක ගාව. එතන මේ වීතික්‍රම කෙලෙස් ඉවත් කරන පරිඋත්ථාන කෙලෙස් ඉවත් කරන මේ නිකායවන් වල ඒ අඩියම තියෙන අනුසය කෙලෙස් දැකීමක් නැහැ. විනාශ කිරීමට ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මම සතුටටපත් වෙන්නේ මම කිං සච්ච ගවේසි සත්‍ය නම් කිම කිං කුසල ගවේසි කුසල නම් කිම කියලා ඉදිරියට ගිහිල්ලා අර දෙක හරහා එහෙම නැත්නම් සමත සීල ශික්ෂා සමාධි ශික්ෂා හරහා මේ කියන අනුසේ ධර්ම ගිවන් කිරීමේ වැඩපිළිවෙල ප්‍රඥා ශික්ෂාව කියලා ඒක යෙදিলা ගත යුතු කරලා ඒකෙන් තමයි මේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරගත්තේ. ඊට පස්සේ තමයි සර්වඥාන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා කියන ඒ සදේවකී ලෝකේ සමාලකේ සබ්‍රක්‍මකේ තත් සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය යමහං යමහං ජානාමි කියන කතාව ප්‍රකාශ කරා. මහ පොළොව දෙදරුම් කාලා ගිහිලා තියෙනවා. දිව්‍යන් සහිත මරුන් සහිත බඹුන් සහිත
දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ මම දාන්නවා දැන්. ඉතින් ඒක පොළොවට දරා ගන්න බැරි විලා තිබිලා තිනවා. ඊට පස්සේ තමයි ඒ ਸਰවචනාංශයේ ඒ ධර්මය ඒකට පින් ඇතියත්තන්ට දේශනා කරන්න අවුරුදු 45ක් පුදුමාකාර වෙහෙසක් අරගෙන තිනවා. මිනිස්සු කිසිම හිතා ගන්න බැරි තරම්. ඒ පුරාවටම ਸਰවචනාංශයේ කිසිම තැනක මම දෙවියෙක් මම බ්‍රහ්මෙක් මම ගාන්ධාරෙක් කිව්වේ නැහැ. දිග්ගතම කිව්වේ මම මිනිසෙක්මයි කියලා. මම දේශනා කරපු දේවල් අතිශ්‍රේෂ්ඨයි. මනුස්ස මනසට දරා ගන්න බැරි තරම්. නමුත් කිසිම වෙලාවක මේ අදිමානුෂික ශක්ති සහිත දෙවියෙක් බ්‍රහ්මෙක් කිව්වේ නැහැ. මම අදිමානුෂික ශක්ති සහිත මිනිසෙක්. ඊට පස්සේ සර්වඥාන්සේ ඒ දැනට තියෙන අපි ළඟ සූත්‍ර 15000ක් විතර එකතු වෙලා ඒ 15000ේ කීප එක සඳහන් කරලා තියෙනවා. මේ සීල සම්බන්ධ කතා සමාධි සම්බන්ධ කතා ගෙවම් කරලා ප්‍රඥා සම්බන්ධ කතා ඉවත්ින් සාමාන්‍යයෙන් බනට ගන්න නැහැ කවුරක්වත් සාකච්ඡාවට ගන්න නැහැ මොකද හේතුව මේ ගැඹුරුයි කියලා පැත්තකට දාලා තියෙන්නේ. නිබ්බාන පරිසංයුත්ත දේශන නැත්තම් ත්‍රිපරිවට්ට දේශනා වැඩි සූත්‍ර බණ ධර්ම දේශන වලට පාවිච්චි වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව ඒක කරන්න තියා සීලවත් කරගන්න බැරි සමාජයක අපි ඉන්නේ. ඒකේ ඉඳගෙන මේ සමාධියවත් කරගන්න බැරි සමාජයක ඉන්නේ. ඒ නිසා ඒ දෙක සුදුසුකම් වශයෙන් ඉදිරියට යා යුතු මේ ප්‍රඥා ශික්ෂාව ඔය බුද්ධ ජාන්තියෙන් පස්සේ තමයි පොඩි පිපිජීමක් ඇවිල්ලා තියෙන්නේ නැත්තම් තිබුණෙම නැහැ. අපේ අපච්චිලා අම්මලා කාලේ ඒ මේ ගුරුවරුන්ගේ කාලේ තිබුණෙම නැහැ. ඒ ඇතිවෙච්ච ප්‍රබෝධියත් එක්ක එහෙම නැත්තම් මේ අලුත් නව රැල්ලත් එක තමයි අපි මේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන ලොකු ආසනාවක් එදා වගේ සීල ශික්ෂාවෙන් සමාජ ශික්ෂාවෙන් අතර නොකර ප්‍රඥා ශික්ෂාවට එළඹ වාසය කරන්න පුළුවන් උත්සාහ කරන්න පුළුවන් රංකිරිකට ගා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඇත්තටම මිනිස් සරණවණේන් ඒ අපේ අපවත්චි ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් කටුකුරුන් දෙවි ස්වාමීන් වහන්සේ වගේ ඒ සන්ත තාම අපවත් වෙලා නැහැ. මම හැමදාම කියන අපවත් වෙයි කියලා අපවත් උනේත් නැහැ තාම. තාම ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක බලනකොට මම මේ කියන්න හදන දේ නිකම්ම නිකන් මේ ගැරන්ටි නයි පෙන පුම්බද්දි මම නිකන් කැබිලිටි කට්ටක් උසලා පෙනේ පුම්බන්න හදනවා වගේ වැඩක්. ඉතින් කාටරි අවශ්‍ය නම් මේ පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේලාගේ දේශනා පොත්පත් පරිශීලනය කරනවා නම් තේරෙයි අපි මේ ශාසනය කොහෙද අතක ගහින්නේ කියලා. ඉතින් ඒ සඳහා ඒ කටුකුරුන් දෙවි ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලේ ඉඳද්දී ඒ සංශේ පශ්චාත්තුපාදියේ සඳහා ඉදිරිපත් කරපු යෝජනාව තමයි මේ මදුබිම්තික සූත්‍රය පිළිබඳව විස්තරේ. එදිරි ප්‍රොෆෙසර්ස්ලා මහාචාර්යවක ඌවලියල වැඩක් නැහැ. ඌව කවුද කියවන්නේ? මේ දාණි ගැන ලියන්නකෝ. මේ සීල ගැන ලියන්නකෝ කිව්වා. ඒ සංශේ විශ්වවිද්‍යාලේ ආචාර්යත්ව තතරලා වැතරිලා පැවිදුණා. පැවිදුණාට පස්සේ මේ ශාන්ති ඉදිරිපත් කරපු මේ මූලික යෝජනාව ඔය ඥානපෝනික ශාන්ති දැනගෙන ඒ යෝජනාව සැකිල්ල ගින්නගෙන සුද්ධ කරා. සුද්ධ කරාට පස්සේ ඒක පොතක් වශයෙන් ඉලි දැක්වුවා. එතකොට ශාන්ති බහින්දට පැවිදි වෙලා ඒ පොත යුග පෙරලියක් ඇති කරපු පොතක්. ඒකට පදනම් වෙලා තියෙන්නේ මම ඔය පාඨයේ උපුටාගත්ත මදුපිණ්ඩික සූත්‍රය. ඉතින් ඒක පස්සේ මේ ඈතකදී ස්වාමීන් වහන්සේ විසින්ම සිංහලට දාලා තියෙනවා. අමාරුයි කියවන්න කෙසේ නමුත් මම ආරාධනා කරනවා මම මේ පොත් කියවන්න කවුරුත් පොළඹවන්න හදනව නෙවෙයි. නමුත් මේ වගේ මාතෘකාවල් සඳහා අපේ ලංකාව අනිකුත් සියලුම බෞද්ධ රජේවල් රාජ්‍යවන්නක බලනකොට කොච්චරක් ඉස්සරහයි කොච්චරක් මේ කොඩිය අරගෙන කොච්චරක් මේ ධජේ අරගෙන කොච්චරක් මේ පතාකේ අරගෙන ඉදිරියට යනවද කියලා එදාට අපිට තේරෙන්න ගන්න වෙනවා. එවුව කරන ගමන් මේ ලාමක වැඩන කර කර ඉන්න බෑ. එක්ක ලාමක වැඩ කරන්න එතකොට මේක අතාරින්න ඕන. ඒ නැත්නම් මේක කරන්න එහෙනම් ලාමක වැඩ අතාරින්න ඕන. ඒ තරම්ම මේ දෙක අතර තියෙනවා මොකද්ද දෙන්නට දෙන්න එකට යන්න බැරි ගැතිය. ඒ නිසා අපි බලමු අපි බණ භාවනාවකදී ගත කරන කාලේ පළවෙනි දවසේ නෙවෙයි දෙවෙනි දවසේ නෙවෙයි අපි සැහැින භාවනා කරලා අත්දැකීම් ලබලා තියෙනවා. එහෙම නැත්නම් කමටහන් සුද්ධ වෙලා තියෙනවා බණ අහලා තියෙනවා. ආන්නේ පදරමේ ඉඳගෙන අපි මේ සාකච්ඡා කරමින් ඉන්න මේ විචිකිච්ඡානුසය ගැන අදාළ භාවයකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මදුපිණ්ඩික සූත්‍රයේ සියලුම අනුසය ධර්ම පිළිබඳව
බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. ඉතින් මම ඊයේ කියපු එක අද මතක් කරනවා. කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මදුපිණ්ඩික සූත්‍රය නැත්නම් ඒ සන්දර්භය ඒ සංසිද්ධිය බුද්ධ චරිතය සම්බන්ධ වෙන්නේ කොහොමද? බුද්ධ චරිතය හරහා ධර්මයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක සංඝයාට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපට මේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක අපිට තියෙන ත්‍රිපිටකයේ තමයි. ඒ ත්‍රිපිටකයේදී සඳහන් වෙන්නේ දණ්ඩපාණි බ්‍රාහ්මණයා සර්වචනසේ හැම් වෙලා කිං වාදී තමනෝ ගෝතමෝ කිමඛයි ශ්‍රමණයා බෞත් බවත් ගෞතමයන්ි ඔබතුමා මොන වාදයක් ඇති කෙනෙක්ද? මොන කුමක් කියන කෙනෙක්ද? මොකද්ද ඔබතුමාගේ ශාසනය? නැත්නම් ඔබතුමා මේ ලෝකයාට බුදු වෙලා මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ නැත්නම් ඒ ජවනිකාව තමයි මේ සූත්‍රයේ ආරම්භක ජවනිකාව වෙන්නේ. යතවාදී කෝ ආවුතෝ සදේවකේ ලෝකේ සමාර්ගේ තබ්‍රක්මකේ තත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය කේනචි ලෝකේ විග්ගහියතිත්‍තති. අවැත්ති මේ ලෝකයේ දිව්‍යන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දිවි මිනිස් සහිත මේ ලෝකෙහි කවුරු හරි වාදයට පැටලිලා ඉන්නවා නම් එහෙම නැත්නම් එකට එක කියන ගතියක් තියෙනවා නම් අන්න ඒක නොවන වාදයක්ම ළඟ තියෙනවා. කිසි කෙනෙක්ගේ ගැටමක් ඇති නොකර ගන්න වාදය. විග්ගහිය වාදී නෙවෙයි. විග්ගහිය වාදී කියන්නේ එකට එක කියනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් ගැටුම් වාදී එහෙම වාදයක් මයි ළඟ නැහැ. කේනච ලෝකේ විග්ගහිය තිටති න විග්ගහිය තිටති එකටික කියන්නේ නැහැ. මොනම විදියකින්වත් පැටලෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා වගේ කෙක්ක නැහැ. ඒ ආවනේ කෙක්ක දිගහැරලා දින කවුරු ඔක්ක දැම්මත් පැටලෙන්නේ නැති වාදයක් බුදුහාමුදුර සඳහන් කරනවා. යථාචපන කාමේ විසංයුත්තං සම්බ්‍රාහ්මණ අකතං කති චින්න කුක්කුච්චං භවා භවේ වීතරාගං සංඥානානුසෙන්ති. යම් විදියකට මේ කාරණා බුදුහාමරෝ දේශනා කරපු මේ කාරණා තේරුම් ගත්තේ බ්‍රාහ්මණයා කාමේ විසංයුත්තං. මේ කාමේ විතරමයි අපි මේ ගැටුමට යොමු කරවන්නේ. මේ තියෙන දේත් මට දීපේ මම ලොක් කෑල්ල කනවා තෝ පස්සේ කාපිය කියලා රජුරුවන්ගේ ගුණා උඩින් උඩින් කනවා මගේ ගුණා යටින් යටින් කනවා කියන එකනේ කතාව තියෙන්නේ. ඉතින් ඔතන තමයි රණ්ඩුව තියෙන්නේ. ඒ නිසා යම් වෙලාවක මේ කාමයේ තමයි සම්පූර්ණ රණ්ඩුව තියෙන්නේ. කාම කියන්නේ ඇත්තටම නම් මනාපේ, රණ්ඩුව කියන්නේ අමනාපේ. එහම කාමයේම තමයි රණ්ඩුව ඇති කරන්නේ. ඒ නිසා කාමයේ විසංයුත්තක් යා දන්නවා. ඒ බ්‍රාහ්මණය දන්නවා කාමය කියන්නේ අපිට සිව්පසේ අවශ්‍යයි. අපිට සිවුර අවශ්‍යයි. කෑම අවශ්‍යයි. සීනාසනෙ අවශ්‍යයි. බෙහෙත් පිළිකර අවශ්‍යයි. ප්‍රයෝජනෙයි සලකලා පමණයි. මේ කාමයේ සඳහා නෙවෙයි. මේ ඇඳුම අපි මේ අඳින්නේ අංගපසංග පෙන්නලා කාමයේ උසන්න නෙවෙයි. මේ ඇඳුම අඳින්නේ දකින්න කෙනෙක් කාමෙන් නැති වෙන්නයි. මේ ආහාර පාවිච්චි කරලා තින්නේ නේව දවයන මදායන මණ්ඩනායන විභූෂණා ජවයේ පිණිස මදේ පිණිස කිලිසෙල්ලම් පිණිස ශාරීරිය ඕපණන් වීම පිණිස නෙවෙයි. Brahmacharya anuggahaya. එම නැත්නම් මේ සීනාසනයේ තියෙන්නේ අල්ලපු gedet වැඩි ලොකෝට හදන්න නෙවෙයි මේ භාවනා කරන කෙනෙක්ගේදී ධනිස් දෙක තෙවෙන්නේ නැති මට්ටමට තියෙනවනම් එච්චරයි සීනාසනේ. බෙහෙත් පිළිකරත් පූතිමුත්ත බේසජ්ජේ විතරයි ওই අනම්මනම් දේවල් නැහැ. ඒක නිසා මේ සිව්පස්සේ පිළිබඳව කාමේ විසංයුත්තං. විසංයුත්තං කියලා කියන්නේ ඒව පාවිච්චි නොකර ඉන්න එක නෙවෙයි. ඒකට අත්ත කිලමත ආනියෝගට ඇයි. පාවිච්චි කරන ප්‍රයෝජනෙයි සලකලා. මේක තමයි ආර්ථික විද්‍යාඥයන්ට පෙන්වන්න බැරි දෙය. ඒගොල්ල කියන්නේ මේ පුළුවන් තරම් හම්බ කරන්න ඕනේ, බිස්නස් කරන්න ඕනේ, ඉතුරු කරන්න ඕනේ, දරුවන් වෙනුවෙන් මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් කෙලවරක් පෙන්වන්නේ නැහැ. කෙලවරක් පත්‍රිකයකවත් නැහැ ලෝකේ. දිගටම කක කක යනවා. සර්වඥංශේ සඳහන් කරනවා බවා බවේ විතරාගී. ඒ වගේම අකතං කති. කචකචේනේ. කවුරුරි ළඟින් යනකොට කතා කරන්න ඕ කීපු වචනෙට දෙක තුනක් කියන කතාව නෑ. ඒක මිනිස්සෙක් හිටියලු ඒ මිනිස්සෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒ මිනිස්ස ප්‍රශ්න තුනක් ආපහු අහනවලු. ඉතින් මිනිස්සෙක් ඇහුවලු අයිසෙ තමුසෙ මෙහෙමයි මේ මට ආරංචියක් තියෙනවා. ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් එම් උත්තර දෙනා වෙනුවට ප්‍රශ්න තුනක් අහනවනේ කිය. කිනුනද කවුද? මමද? කවුද කිව්වේ කියලා. ඒක තමයි යගේ වැඩි.
කවුද මමද කවුද කිව්වේ ප්‍රශ්න තුන තමයි ඒකේ උත්තරේ. ඉතින් අපේ ඔයිට හපන් අපේ. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් තමයි කතා කරන්නේ. කවදාවත් කවටාන සුද්ධ කරනට කියන්න ඕන දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. අනම්මනම් අරේ තියෙන දේවල් මෙහෙ තියෙන දේවල් පටලවන මිසක්කා. මම මේ ඉඳගෙන ඉන්නකොට මට මේකයි වැටහුණේ. තක්මං කරනකොට මට වැටහුණේ මේකයි කියනවා වෙනුවට මොනවද ලියන්නේ? පටවලල් යනවා. ඉතින් මේකට තමයි කියන්නේ කතං කචි භාවේ. කච කචයි කියලා අපි සිංහලෙන් කියන්නේ. බිලිකට මල් ඔහොල්ලනවා වගේ. කච 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 ගන්නෝ දෙමලිච්චෝවා. දෙන්නේ කිකතු වුණොත් කච කචයි තමයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කතං කති භාවේ නෑ. කතං කති කියන්නේ කවුරු හරි මොනේ රැවණේ. අද දවස මොකද්ද? අද සිකුරාද? එච්චරයි. ලොකු සංහසේ ලියලා තියෙන උඩහ විහාරේ කවුරුර ගිනි පෙට්ටියක් කිල්ලුවත් ගිනි පෙට්ටිය තියෙන කියන්නේ එච්චරයි. ඉරි පෙට්ටිය හදුවේ සූර්යා කම්පැනිද අලිය කම්පැනිද මේ ගිනි පෙට්ටිය එකක් පත්තු කරන දෙකක් පත්තු වෙන වැඩක් නැහැ. ගිනි පෙට්ටිය ලොන ගිනි පෙට්ටිය දීපන්. නොදී ඉන්නත් ඒවා. කතා නොකර ඉන්නත් ඒවා. හැබැයි කාරණාවට කතා කරපන්. අද අපිට කවුරු හරි තට්ටු කරනකම් බලහන් ඉන්න කතාව. ඉතින් මේකට කියනවා කතං කටිභාවේ චින්න කුක්කුච්චං. ඒ නිසා යා කියපු දේ පිළිබඳව අනීවංශට ඕන නැති දෙයක් කියුණා. එහෙම නැත්නම් මේ මනසේ වරදොල තියුම කිසිම සැකයක් නැහැ. මොකද කියන්න ඕනේ කාරණා විතරයි කියන්නේ. එතකොට යාට කට වරද්ද ගත්තයි කියලා දොස් අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා කුකුසක් නැහැ. මොකද කතාව අඩුකම නිසා. ඒ වගේම භවභවයේ විතරාගේ තණ්හා නානුසෙන්ති සංඥා නානුසෙන්ති මේ ඉස්සල්ල මොහොතේ කරපු වැඩේ ගැන මතකයක්ම නැහැ. සංඥාවේ läග ගැනීමක් නැහැ. සංඥා පටලවිල්ලක් නැහැ. ඒක ගියා. ඉවරයි. ඊගා චිත්තක්ෂණ සම්පූර්ණ අලුත්. ඊගා චිත්තක්ෂණ සම්පූර්ණෙම නවමුයි. ඊගා චිත්තක්ෂණ සම්පූර්ණෙම නික්ලේසි. ඉතින් මේ නික්ලේසි චිත්තක්ෂණිය අපි ඉස්සල චිත්තක්ෂණේ කුණු කන්දලකින් මේ මණ්ඩි දාගෙන මේ මොහොන් දාගෙන කෙලසගෙන තියෙන්නේ. අපි හැම අතීත සිද්ධියක්ම ඊගාට එන චිත්තක්ෂණේ කෙලසනවා. අපිට පුළුවන් නම් ඒ ගියේ දෙ ගියා ඊගාට එන චිත්තක්ෂණය පිරිසුදුව නිර්මලව කරගන්න හිතන්නවත් බෑනේ. කාටක හිතෙන්නේ නැහැ මේ කොච්චර පව කරත් ඊගාටින චිත්තක්ෂණේ පිවිතුරුයි කියලා. අපි පරණ පව කරලා තිබුණත්, වැරදි කරලා තිබුණත් එන්නේ චිත්තක්ෂණේ පිරිසුදුයි. ඒක වෙන්න නම් අර සංඥානානුසෙන්ති සංඥා ලැබ ගැනීමක් අපේ හිතේ තිබුණොත් ඒ එනේන සංඥා ලාටුව එනේන චිත්තක්ෂණේ කැලසෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා ගලන දිය පහරකට පොල් තෙල් පාංකඩයක් ගෑවෙන්න තිබ්බොත් අර පොල් තෙල් පාංකඩේ නිකුත් වෙන තෙල් නිසා මුළු දිය පහරම අවුරුදු ගාණක් තෙල් මායමක් වෙනවා. ගලන පාරේ අර පොල් තෙල් පොඩක් පාවෙනවා. ඉති මුඩු ගඳයි. ඒ ගඳ නැත්තම් ඒ පාංකඩේ අහිං කිරුවොත් වතුර පිරිසිදුයි. ඒ වගේ අපේ මේ පරණ මතකය පුදුමාකාර විදිහට මේ චිත්ත ප්‍රවෘත්ති කෙලසෙනවා. ආනේ සංඥා අනුසය මේ ගන්ධස්තරේ අතීත ගන්ධස්තරේ නැති ආනේම වාදයක් මලඟ තියෙන කියලා. ඉතින් ඒක ඉතින් ගිය කෙනෙකුට කියන මිසක්කා ගිය කෙනෙක් කියන මිසක වෙන කාටක හිතන්න බෑනේ. අපි ජීවත් වෙන්නේ 100ට කොච්චරක් අතීතයේද කියලා බලන්න. විශේෂයෙන්ම ජීවිතයේ මැද වයස පැනපු එකනහ ඔය වෙච්ච වැරදි ගැන කල්පනා කර කරමයි ජීවත් වෙන්නේ. පශ්චාත්තාපය පමණමයි තියෙන්නේ. යාට කොච්චර කිව්වත් ඔක අතහැරලා දාපන් කියලා ඒක කරන්න බෑ. ඒක අපේ යුතුයකම්. අපිට මේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉසాత බඳගෙන අඬන එකයි නිකටල්ලි තියාගෙන චරිචුරු ගන්න එකයි ඒ යුතුයකම්. කවුරු හරි ඒක අමතක කරුවොත් ඌට බයින. එහෙම කරන්න පුළුවන්ද? මේ පරණ විචිව මතක් කර කර මේ වමාරා කණ එක නේද වැඩේ? අර හරක් දවල්න කාලේ රැට වමාරා කනවා වගේ මේක වමාරා කකා ඉන්නවා. අන්න ඒක නොවීම සඳහායි සරුවචන් සඳහන් කරලා තිනවා. ඒවං වාදී අහං ආවුසෝ ඒවං අක්ඛයි. මම එවැනි වාදයක් ඇති කෙනෙක් මම අනිත්‍යයි කියලා දෙන්නේ ඔච්චරයි. බුදුසෙන්සේ සඳහන් කරනවා මම කවදාකවත් ලෝකයක් ඇත්ත ගැටෙන්නේ නැහැ. බුදුසෙන්සේ නවිග්ගහියති හැබැයි ලෝකයා මෛත් එක ගැටෙන එක නතර වෙන්න තියෙනවා කියලා. කවුරු ආවත් උන්වහන්සේ ළඟට බණ ප්‍රශ්නයක් අහන. එහෙම නැත්නම් ආර්දනා කරනවා. හැමදේම කරනම කවදාකවත් බුදු දහමසේ එහෙම අලුතෙන් පටන් ගන්න ව්‍යාපාර නැහැ. මොදු උන්වහන්සේට එහෙම කියන්න දෙයක් නැහැ කියලා තියෙන ඔය ව්‍යාපාර
ওই කාමකෝප වැඩ නතර කරන වැඩක් නෙයි. ඉතින් මේක වුණාට පස්සේ අර බමුණා ඔළුව හොල්ලලා දිය නිරවලා නල්ල රලි ගන්නලා කියලා ගියාලු. ඒ කියන්නේ බමුණාට මේක තේරෙන්නේ නැහැ. බමුණගේ වැඩේම අනේ අනේ තන කාත් එක්ක වාදයක් කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරු කාර්තන්නේ ඔබ මොකද කියන්නේ කියලා අහන්නේ. ඒ වගේනේ අහන්නේ තමසු මොකද ඔයි කියන්නේ. මම කියන්නේ අනේ මේක නැහැ මයිලන් කිදි කෙනෙක් ගැටුමක් නැහැ කියලා බුදුරජාණන්සේ ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ අකුල්ලනවා. අකුල ගත්තට සේ මොකක්ක් කරගන්න බෑ. හැබැයි ඒකට බුදුරජාණන් වහන්සේට තේිනවා මේ මනුස්සයාට කිව්වට කාරණේ මේ දණ්ඩ පරිභාග කරන තේරුණේ නෑ කිය. මේක බුදුරජාණන් වහන්සේ ප්‍රස්තුතයක් කරගන්නවා පළවෙනි පහුවෙන්දා ධම්මසභා මණ්ඩේ ඉන්න සංඝයාට කතා කරන්න ගිහිල්ලා වෙච්ච ජවනිකාව කියනවා. මානේ මම මේ දිවා විහිනේ සඳහා වනාගත වෙච්චා දණ්ඩ පරිභාගමන ඇවිල්ලා මම මොන වාදයක් සහිත මොන දෙයක් ප්‍රකාශ කරන්න කිව්ද කිව්වා මං කිව්වා මේ ලෝකෙත් එක්ක නොගැටි සිටීම තමයි මගේ වාදය කියලා. ඊට පස්සේ විස්තරය කියනවා. කිව්වට පස්සේ බමුණාට මේක තේරුණේ නෑ. ඒ බමුණ ඔළුව හොල්ලලා දිව රැලි නගලා තුන් රැලි නගලා නලලේ යන්න ගියයි. ඒකට සංඝයාට තේරෙන්නේ නැහැ. ඒ සංඝයා වහන්සේ ඊට පස්සේ අහනවා අනේ ගාන්ස බමුණට තිය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මේක අපිට මේ කියපු එකට අටුවාවක් දෙන්න කියලා අපිට අර්ථ කතාවක් කියපේකට විස්තරයක්. එතකොට තමයි අපි ඔය දවසේ මාතුකාට ගත්ත පාඨයේ සරුවචන්සේ සඳහන් කරන්නේ යතෝ නිදානම් බික්කු පුරිසං පංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තතේ නත්ති අභිවදිතබ්බං අජ්ජෝසීතබ්බං අබිනන්දිතබ්බං. මහණි යම් දෙයකින් මේ පරණ මතකයෙන් ඔළුව මේ කතන්දර ගොතන කතාව තියෙන්නේ දැල්වටාරං කියන කතාව ඔන්න ඕක අබිරමණය කරන්න එපා. ඕක ප්‍රකාශයට පත් කරන්න එපා. ඕක කතාවට රිංග ගන්න එපා. එච්චරයි. එච්චරයි කිව්වට ඉතින් ඕක ලේසි නෑ. කියන්න නම් පුළුවන් යමක් වෙච්ච සිද්ධියක පරණ මතකයක් තියෙනවා නම් එහෙම නැත්නම් සංඥා ප්‍රපංච සංඥා සංකහ කියලා තියෙනවා. ප්‍රපංච කිරීම කියන්නේ වෙච්ච දේ පිළිබඳව වැල්වට ආරං කතා කරනවා. අස්තර විස්තර කතා කරනවා. වටවලල්ල යනවා. අපි මේකට කියනවා අතිශෝක්තිය කියලා. කෙටියෙන් කිය හැකි දේ දිගට කියනවා. ඒ කියවන්න ගියාට පස්සේ ඒ කියවන දෙයට අබිරමණය කෙරුවේ නැත්තව කරන්න බෑ. ඒ වගේම මේක කියන්න තියෙන ආසාවක් එනවා. ඒක නොකිය ඉන්න බැරි ගතියක්. ඊට පස්සේ කියපු දේ ඊට පස්සේ ඔප්පු කරන්න ගහපා දෙන්න එක බරුවක් වහන්න බරු 1000ක් කියනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මෙන්න මේ වැඩේ. Taman අතින් වැරදුනා හරි හරි ගියා හරි වෙච්ච සිද්ධිය එතනින්ම නතර කරගන්න අභිවන්දනය අභිවදනය අභිනන්දනය අජ්ජෝසනිය නතර කරන්න පුළුවන් නම් ඒ සේවන්තෝ රාගානෝසයානම් මේක තමයි රාගානෝසය කෙලවර. මේක තමයි පටිඝානෝසය කෙලවර. ඒක ලීලා බුදුන්ගේ අනුසේ ධර්ම හතම මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි ඔය මතක් කරපු අවිජ්ජානෝසය විචිකිච්ඡානෝසයත් නැහැ. යම් විදිහකට මේ ඒ මතකය අවශ්‍යගෙන යා හතුරා මියා මිතුරා මියා මේක සුබ මේක අසුබ මේක රුචි මේක අරුචි කියන මේ කතාව හරහා මේ වෙච්ච දේවල් නැවත නැවත වමාරා කෑම කරන්නේ නැත්තම් ඒසේවන්තෝ දණ්ඩදා දණ්ඩාදාන සත්තාදාන ඒ කියන්නේ අනුන් ගහන්න දණ්ඩක් අතර ගන්න එක අනුන් ගහන්න ආයුධයක් අතර ගන්න එක කියන්නේ යුද්ධ කරනවා වගේ දෙයක් කලා විග්ඝහ විවාද මේ කලහ කරගන්නවයි කියලා තියෙන මිනිස්සු විග්ඝහ කියලා කියන්නේ එකට එක කියන්නේ වාද කරන්නේ ඔක්කොම තියෙන්නේ ඔය වෙච්ච එකක පරණ මතකයක්. එහෙම නැත්නම් මණ්ඩි මිදිච් එකක් නැවත අවසන්ට යනකොට ඒ නිසා කලා විග්ඝහ විවාද තුවන් තුවන් පේසින් යන් තෝතෝ වරපල කියලා කියන්නේ. ඒ ඔක්කොම ඉන්නේ අර පරණ මතකයක් අවසලා පරණ අසුචි වල ගොඩ දාලා ඒකේ ගන්ධස්තරයි. එහෙම නැත්නම් කාපු එකක් වමනේ කරලා ඒකින අපුල ඊට පස්සේ තුන් තුන් පේසුණා මුසාවාද ඉත්තේටි පාපකා කුසල ධම්ම අපරිශේෂා නිරුද්ධාන්දි කවුරු හරි දන්නවනම් ඒ වෙච්ච දේ අමතක කරලා දාන්න පුළුවන් ගතිය සියලු අකුසලයන්ගේ කවද වෙන සිද්ධ වෙනවා අනුසයත් සහිතව. ඉතින් මේ කිව්වත් සංඝයාට තේරෙන්නේ නැහැ. දැන් මේ මූණු ටික බලනකොට පේනවා ඒක. දැන් කීප ගමන් සරුවචන්සේ නැගිටලා වඩිනවා ගන්ධ කිලියට
දැන් මේ කට්ටිය කතා කරනවා දැන් එකක් ඇවිල්ලා කිව්වා දණ්ඩවාණි බ්‍රාහ්මණයාට කියපු එක. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ දීපු සරුවච්ච විග්‍රහය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සංඝයා නැගිටලා ගිහිල්ලා ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ හම්බ වෙලා කියනවා සාංච මෙන්න මෙහෙම එකක් සරුවච්චන්සේ මතක් කරා මොකක් හරි වැදගත්කමක් තියෙනවා අපට තේරෙන්නේ නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ සරුවච්චන් වහන්සේ ඉඳද්දි මොකද්ද මගෙන් අහන්නේ. ඒ වෙලාවේ අහන්න තිබ්බනේ. ඉතින් එතන ඉන්නකොට මම මේ කතා කරන්න යන එකේ ගහේ කඳේ හරේදීදී මේ නැට්ටක ඉත්තක හරේ හොයනවා වගේ කියලා පලිනතර ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ සංඝයා ඇවටිලි කරනවා. අනේ ස්වාමීන් වහන්සේ බුදුසසුන් වහන්සේ උභහන්සේ වගේ කරලා තියෙනවා. මේ කෙටියෙන් විස්තර කරපු දෙයක් දීර්ඝ වශයෙන් විස්තර කිරීම නිසා ඒ නිසා අපකේදී අනුකම්පාවෙන් ඊට පස්සේ කියනවා මම කියනවා. හැබැයි මම මේ කියප එක ආයේ සරුවචන හිමිට ගිහිල්ලා කියලා. හරි වැරදි බලාගන්නේ කියන කොන්දේසිය මත ඒ ස්වාමීන් වහන්සේ කියන කොහොමද මේ අපේ හිතේ මේ විදිහට වෙච්ච දේවල් තරම් දෙන්නේ වෙච්ච දේවල් වමාරා කන්නේ කොහොමද මේ සිද්ධ වෙන්නේ කියන යාන්ත්‍රණය පෙන්ලා දෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ඥානන්ද ස්වාමීන්සේ හෙලිකරේ ලෝකෙට අපි මේ වචනයක් කතා කරන්න ඉස්සෙල්ල පිටිපස්සේ හැදෙන හැටි වචනේ ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා ඒ ක්‍රියාව පෙළ ගැහෙන හැටි හිතවිල්ලක් එන්නේ ඉස්සෙල්ලා ඒ හිතවිල්ල මේ වෙස් ගන්නෙ නැහැටි අපි දන්නා වෙස් බඳිනවා කියලා කියන්නේ ඒක මේ නටලා පුරුදු කරලා නටනඳ ඉස්සෙල්ලා හැංගිලා තමයි වෙස් බඳින්නේ. වෙස් බඳලා රංගනේ විතරයි අරංගේට්‍රම් කියලා දොරට වඩනවායි කියලා කරන්නේ. මේක දැක්කට වෙස් නැටුම් දැක්කන්න බෑ. මේ නාඩගම දැක්කට බෑ. ඒකට වෙස් අඳින හැටි දැනගන්න ඕන. ඔයි කවුරුත් කුයිදේ හැංගි කරාට හැංගි වෙස් බැඳတာ නටන්න වෙන්නේ එළියේනේ. නමුත් නටන නැටුමේ වෙස් බඳින හැටි අල්ලන්න බෑ. මේක සරුවචානන්සේ සඳහන් කරන්නේ රෝගයක රෝග මූලයේ හොයනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ අර ප්‍රපංච සංඥා සංඛායම නැත්තම් මේ හිතීමේ තරම් දෙන දේවල් තියෙන්නේ මානසික අතහන එහෙම නැත්තම් නපුරු මතක භීතිකා එහෙම නැත්නම් ආකල්ප নানা ප්‍රකාර දැන් කාලේ තියෙන ওই මානසික අසහන වලට හේතු වෙච්ච දේවල් ආන්නේව මේ හිත අත නෑර අල්ලගෙන ඒක තියාගෙන වවාගෙන කකා ඉන්න හැටි එකෙන් පෙළෙන හැටි පිළිබඳ යාන්ත්‍රණය පෙන්නනවා. ඉතින් ඒ පෙන්වීමෙන් තමන්නාංශිකේ කෘත්‍ය ඉෂ්ට කරනවා. පස්සේ මේ සංඝයා ගිහිල්ලා බුදුජානනාංශයට මතක් කරනවා බාන්තේ කියපු ප්‍රශ්න අපිට තේරුන්නේ නැති නිසා අපි ගිහිල්ලා ඇහුවා මෙන්න මේකයි ලැබෙච්ච උත්තරය කියලා. එතකොට බුදුරජාණන්සේකට සාදුකාර දුන්නාට පස්සේ තමයි මේ සංසිද්ධියට සූත්‍රයක් කියලා නමක් වැටෙන්නේ මදුපිණ්ඩික කියලා. ඉතින් මට හිතුණා මේ අනුශේධ ධර්ම හත කතා කරන වෙලාවේදී ඒ අනුශේධ ධර්ම වලට läග ගන්න, ටැග් ගහෙන්න, මෙත් ඇහි වෙන්න, තරන් දෙන්න අපේ හිත සකස් වෙන හැටි. හිතක් කොහොමද ඒ පිරිසුද්ධ tattvika tiyeddi ara kiles tattva abiramane karamin ajjhosane karamin abinandane karamin nikleshi tava tiyeddi kiles tattva walata ida dena hati eka dakkot vitarak kenekota puluwan e kiles taran dena gatiya naththam me prapancha karana gatiya pilibanda avabodha karanda eka nisa aye sandahaman ara kalingipeka nawathath kiyenawa e wenota ekena seeleka pehitla tiyenawa එනිසා කාය වචන දෙක හික්මගෙන තියෙනවා. ඒ වගේම සමාධි භාවනාවක යම් ප්‍රමාණයකට නීවරණතාවකාලික හෝ පිටු දකින්න පුළුවන් තත්යකට එන්න ඕනේ. ආවට පස්සේ තමන්ගේ හිතට අරමුණු එනකොට කොහොමද මේ නික්ලේශී අරමුණ තියේදී කෙලෙස් අරමුණට හිත යන්නේ? එහෙම නැත්නම් ගෝචර අජත්ත භූමියේ හිත පවත්තන්න අපි ගිවිසගෙන භාවනා කරද්දී හිත අගෝචර දේවල් වලට බාහිර දේවල් වලට පණින්නේ කොහොමද? අන්නේ පැනීම නිසා මේ යෝගාවචර කොච්චර තැවෙනවද කියලා. හිත පිට යනවා කියලා නික්ලේශී අරමුණේ තියෙද්දි හිත පිට යනවා කියලා තැවෙනවනම් හිතයාගේ හිත කෙලසිලායි කියන්නේ. එයාගේ හිතට කෙලස් වැඩිලා. හිත පිට ගියා කියලා නොතැවෙන්න පශ්චාත්තාප නොවෙන්න කම්පන වෙන්නයි මේ සතිය උගන්වන්නේ. ඒකට තමයි සද්ධාව කියන්නේ. ඒ තමයි සීල කියන්නේ. ඒ නිසා හිත පිට යන එක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මෙ නෙවෙයි. ඒක ගැන කතා කරන්න එපා.
ඒක අභිරමණය කරන්න එපා. ඒකට රිංග ගන්න එපා. ආයෙත් ඇවිල්ලා අරමුණු දෙන්න ඉච්චරයි. කොයි වෙලාවක හෝ යෝගාවචරයා භාවනා කරන්න ගිහිල්ලා ඒ හිත පිටපයින් බව දැකලා මේක හිතක හැටි. මනුස්ස හිත ගැරිව මගේ හිත නෙමෙයි. මෙන්න මේ විදිහට පිට යෑම පිළිබඳව එහෙම නැත්නම් අත්පසු වීම පිළිබඳව අසත්‍යමත් වීම පිළිබඳව අච්ඡය පිළිබඳව පශ්චාත්තාප නොවන තැනට යන්න කොච්චරක් අපි අරමුණු පුරුදු කරන්න වෙයිද කොච්චරක් අපි මේක හුරු කරන්න වෙයිද කොච්චරක් අපි පිට යනකොටම අප්‍රමාදීව පිට යන බව දැනගන්න එළඹ සිටි සීයෙන් ගත කරන්න ඕන. ඉතින් ඒක තමයි මේ ප්‍රඥා භාවනාවෙන් කෙරෙන්නේ. ඉතින් ඒක ලේසි විස්තරකරනද මේ මහා කොටිය සෝංශ විස්තර කරන එක අපි නිදර්ශනයක් ගත්තොත් පරියංක භාවනාවක ඉඳලා තමන්ගේ බෝල කර්මස්ථානයේ මේකයි සතිය මේකයි අප්‍රමාදී මේකයි හිත එළඹ සිටි අවස්ථාව මේකයි කියලා දන්න යෝගාවචරයක් අපි සාක්ෂියට ගන්න වෙනවා. ඒ නිසා අපි හිතුවොත් සක්මන් කරනකොට මම කල යුත්තේ ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්න එකටයි හිතව දන්න ඕන. ඒ ඇවිදිනකොට නම් ඉඳගෙන ඉන්නකොට නම් මෙතනයි පොළවේ හැප්පෙන්නේ ඇවිදිනකොට මේකයි කියලා ඒ හැප්පෙන තැනේ හිත තියෙනවා මේ දකුණේ. ආන්න මේක පිරිසුදුව දැනගත්ත කෙනෙක් අපි හිතමු සක්මන් කරන කල යුත්තේ මේකයි කියලා. මේ සක්මන් කරන කොච්චර වේගෙන් කරන්න ඕනද කොච්චර දුර බලන්න ඕනද මොනවද කරන්න කියනවා ඔක්කොම පිරිසිදු කරගත්ත. ඒක මට අහසුද්ධ වෙලා. මේ මේ ඉන්නකොට එයාගේ මේ සක්මනේ හිත තියාගෙන ඉන්නකොට මේ පඨවි ධාතුවේ මේ පොළව මේ පොළවේ වැලි පොළව වේවා සක්මන මේ සිමෙන්ති පොළවක් වේවා එහෙම නැත්නම් ලනුපැදුරක් වේවා කයේ සංවේදී බව මේ කාය පසද්දි කාය ප්‍රසාදේ කියනවා පතුල වැදිනවා. එතකොට මේ පොළවේ পায় වදිනකොට කයෙහි විඥානයේ පහළ වෙනවා තද බව මෙලෙක් බව මුරුදු බව සැහැල්ලු බව ආදී එකට අපි කියනවා කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන පොළවේ পায় වදිනකොට වදින වදින තැනේ උණුසුම සිසිල වශයෙන් බර සැහැල්ලුකම් වශයෙන් වෙන් වෙන් වශයෙන් දක්වන එතකොට අපි දන්නවා දිගටම කාය විඥානයේ හිත පවතිනවා ඉතින් එතකොට මේ යෝගාවචරයට කය වදින හැටි විස්තර කියන්න පුළුවන්. වම තිනොට මෙහෙමයි, දකුණු තිනොට මෙහෙමයි, වැල්ලේ තිනොට මෙහෙමයි, ලනුපැදුරේ තිනොට මෙහෙමයි, තැනි පොළවේ තිනොට මෙහෙමයි, සිමෙන්ති පොළවේ මෙහෙමයි කියලා. ඒක මොකද කාය විඥාණය හැම වෙලාවෙම ස්පර්ශ කරමින් දැනෙමින් දැනෙමින් යනවා. ඉතින් කවුරු හරි කමටානක් දෙනකොට තමන් අහගෙන ඉන්නවා නම් එයා කියනවා නම් වම තිනොට මෙහෙමයි, විලුඹ වැදුනේ. එහෙම නැත්නම් ගොරෝසුවට වැදුනේ. එහෙම නැත්නම් මුළු පතුලම වැදුනා නැත්නම් විලුඹේ ඉඳලා ඉස්සරහට කියලා ඉතින් හොඳට තේරෙනවා මේ කාය විඥාණය ස්පර්ශ කරපු හැටි. ඉතින් ඒකට කමඨාන සුද්ධ කරගෙන කමඨාන අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා කියන කතාව මේ හිතාමතා කියන දෙයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂය. ඇත්ත වශයෙන්ම විච්ඡ සිද්ධි කියලා. දැන් මෙහෙම කෙනා සක්මල කෙලවරේදී මෙයාගේ හිතටත් නොකියා පැදුරටත් හොරෙන් ඔන්න රූපයක් දකින අවස්ථාවකට තමයි මේ කතාව සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙයා දන්නවා කාය විඥානයේ කාය ස්පර්ශය නැත්නම් කාය සංවේදී බව කාය පසාදේ පොළවේ හැපෙන එකයි බැලිය යුත්තේ. මොකද මෙහෙම ඉන්නකොට එක පාරට විශේෂයෙන්ම කෙලවට ගියාට පස්සේ ඔන්න රූපයක් පේනවා කියලා. හිතමු එක්ක සාමනලෙක් දැක්කා, එක්ක මලක් දැක්කා, එක්ක කුරුල්ලෙක් දැක්කා. දකින්නකොට කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති චක්කු විඤ්ඤාණං ඡාය විඤ්ඤාණං කියපේ එක පාරේට චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං වෙනවා. අර ගිය පෙත මාරු කරලා එක පාරට විඤ්ඤාණය කාය විඤ්ඤාණයට උණු විඥාණය චක්කු විඤ්ඤාණය බවට පත් වෙනවා. මෙන්න මේ මාරුවේදී මේක තමයි ලස්සනට විස්තර කරගන්න ඕනේ. සමන් කලින් කියපේක නැවත මතක් කරනවා මේක පිරිසිදු භාවයේ සඳහා. එයා දැනගන්න ඕනේ මම මේ ගිවිසගෙන සක්මනට ආවේ නම් කායේච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥානං කියන එකටයි. දැන් මටත් නොකිය පැදරටත් හොරෙන් හිත කාය විඥානයේ චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං බවට පත් වෙලද ඇහැට පේන රූපයකට චක්කු විඥානේ බාටපත් වෙලා දැන් මේ කයේ තිබුණ හිත ඇහැට පැනපු ගමන් අපි අදවල්
ධර්ම සාකච්ඡාදි කිරු වගේ දැන් මගේ හිත කයේ නෑ කියලා හිතෙරෙන්නේ නෑ ඒ වෙලාවේ දැකපු රූපෙට තමයි හිතපයින් රූපෙට හිත ගිය ගමන් මෙතෙක් කියලා මං හිතියේ කයේ ඉන්න ඕනේ කයේ දැන් මට කය වැටෙන්නේ නෑ කියන එක කාටවත් වැටෙන්නේ නෑ ඒ වෙනුවට අර ගිය රූපේ දැකපු රූපේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගේ විස්තර දකින්වයි කියලා කියන්නේ දැන් චක්කු විඥානයේ තවදුරටත් කාය විඥානය වෙන්න බෑ ඒ චිත්තක්ෂණේ නිසා යා කය පිළිබඳව මොනවත්ක්ම නොදන්න රූපේ පිළිබඳව මත්විච්චි ඇවිදින්නේ දකින්නෙක් බවට පත් වෙනවා මෙන්න මේ පත්විච්චි ගමං එයාට සතිය පිහිටියානම් වෙන්නේ නෑ නමුත් විදර්ශනා වශයෙන් එයාට කීත හැකි නැවතත් ඇවිල්ලා කයේ හිත පිහිටුවානම් හරි වැඩි ඔව් පිහිටනව වෙනුවට ඇයි ඊගාව චිත්තක්ෂණේ රූපේ බලන්නේ ඒ ඊගාචිත්තක්ෂේ රූප බලන්න පුළුවන්කම තියෙන ඕනනම් පයට එන්න. නමුත් ඒ තියේ තේ රූපේ බලන්න යන්නේ අර පයේ තියෙන ඒකාකාරීකමට රූපය බොහොම රාග ධනකයි. ආසා ධනවනව. ඒ නිසා මේ දෙක ආවට පස්සේ චක්කුංච පරිච්ඡ රූපේ චුක්කවච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ දැන් ස්පර්ශය දිකට ඕම යන්නේ අලුතෙන් ඇති වෙච්ච රූප ධර්මේ නිසා. ඒ නිසා යන් තින්න සංගතිපස්ස පස්සපච්ච වේදනා. එයා දැන් වින්දනය කරන්නේ පය නෙවෙයි. එයා දැන් වින්දනය කරන්නේ රූපේ. චක්කුංච පටිච්ච රූපේ චුක්පදී චක්කු විඥාන තින්න සංගතිපස්ස පස්සපච්ච වේදනා යන් වේදේති තං සංජානති. එයා දැනගන්නවා මේ කහපාට මේ හතරැස් මේ රවු මේ මලක් මේ කුරුල්ලෙක් මේ සමනලේ කියලා විශේෂ කරලා හඳුනා ගන්නවා. අර ඇහැට පේන රූපය හඳුනා ගන්නවා පරණ පුරුදු ලකුණු අනුව යං සංජානාති තං විතක්කේති ඊට පස්සේ යා කියනවා මේ කුරුළු වර්ගයේ ලංකාව විතර නෑ හැමතැනම නෑ නීසරණමණේ විතරයි ඉන්නේ එහෙම නැත්නම් මේකයි මේකයි කියලා අර දැකපු රූපේ සහ හඳුනා ගැනීම දිගේ විතක්ක කරන්න පටන් ගන්නවා යං විතක්කේති තප්ප පංචේති ඊට පස්සේ ඒක දිගේ වැල්වට අරන් ගෙතනවා එහෙම නැත්නම් ඒක දිගේ මේ වාග් බහුල්ලයක් අභිනන්දනයක් අජෝසනයක් බැස ගැනීමක් සිද්ධ වෙනවා. ඒ දිග්ගතෝම යෝගාවචර සතිය නෙමේ දැන් ඉන්නේ අර දැකපු රූපේ නිසා නික්ලේශීතන අතහැරලා ගෝචර අජ්ජත් භූමිය අතහැරලා අගෝචර වූ අනතුරුදායක වූ නූපන්න කුසල් රාශියක් උපදීන චිත්ත වීතියක ඉන්නවා. ඒ චිත්ත වීතිය ඊට පස්සේ කොච්චර වෙලා යනවද ඒ දිග්ගතම මෙතෙක් කියලා නොතිබුණු අකුසල් රාශියක් සිද්ධ වෙනවා අන්තිමට මේ මනුස්සයා ඒ දකින්න රූපයෙන් සායේ කරන කතාවල් වලින් සම්පූර්ණ මත් වෙලා භාවනා කරන බවක්වත් සිල් ගත්ත බවක්වත් සක්මනකට ආව බවක්වත් මතක නැති වෙලා ඒ තමන්ගේම ප්‍රපංච වලින් එහෙම නැත්නම් වාග් බහුල්යෙන් මේ හැට ගැරන්දි කතාවෙන් එහෙම නැත්නම් මේ කතන්දර ගෙතිල්ලේ ලක් වෙනවා හරියට මීමැසි පොදියක් කරන්න ගියේ මීවැද්දෙක්ගේ ඔළුව උඩ මීමැස්ස කරකෙන්නා වගේ අර බලපු රූපෙත් එකමත් වෙනවා කොච්චර වෙලා යනවද කියනවා යාට තීරුම් ගන්න මම මෙතෙන් ඩාවේ සිල් ගත්තේ තමනලු බලන්න නෙවෙයි රූප බලන්න නෙවෙයි මල් බලන්න නෙවෙයි එහෙම නැත්නම් මම මේ සතිය පිහිටවන්නේ ඇහි නෙවෙයි කකුලේ ඒ බව තියේදී දැන් මේ කොහෙදෝ යන අතුරු පාරකට ගිහිල්ලා ඒක දිගේ කොච්චර යනවද කක කක කිහිල් ගහති ගිය හැරි පොල් ගහති ගිය හැරි ආන්න මේ බව කාට හරි භාවනාවේදී එතනදීම පෙරපසු නොවි තේරුම් ගන්න පුළුවන් වුණොත් පයේ සතිය පිහිටවන්න ආපු මම දැන් ඇහිමත් වෙලා ඒ මදිවට ඒක අභිරමණය කරමින් ඒක අභිවදනය කරමින් ඒක නැවත නැවත කතා ඇතුළත කතාවට යනවා ඊට පස්සේ අජෝසනය කරනවා අනීල රූපයක් දැකපික හොඳයි කියලා ඒකටම රිංග ගන්නවා වෙනකොට වෙන්නේ මොකද අර නැවත gedere එන්න පුළුවන් ගතිය නැවත පයට හිත එන්න පුළුවන් ගතිය අඩු වෙන නිසා පමාව කියලා කියනවා මදය කියලා කියනවා ඒකට හේතුව ප්‍රපංච කිරීම කියන කතන්දර ගතිය මින් මේක දැක්කේ නැත්තම් ලේබිට ඇල්ලුවේ නැත්තම් කවදාකවත් පාලනය කරන්න බෑ. ඒ නිසා මේක දැකීම අකුසලයක් නෙවෙයි. මගේ හිත භාවනාවේ කියලා තිබ්බහම නැත්තම් සතිය පිහිටවන්නේ සක්මනේ කියලා තිබ්බහම පිටදේවල් වලට පණින එක මගේ මනාප නෙවෙයි. පණින වෙලාවේදී ලේබිටම දැනගන්න පුළුවන් නම් කාය විඥානයේ තිබිය යුතු
භාවනා දැන් චක්කු විඥාණයට පැනලා තියෙනවා. චක්කු විඥාණේ ඉන්නා තාක්කල් නූපන්න කුසල රාශියක් උපදිනවා. ආන්න මේක පොහොර දාන්න එපා. අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. මේකට ගිවදින්න එපා. රිංග ගන්න එපා. ඒ වෙනුවට ගෝචර අජත්ත භූමියට නැවත යන්න පුළුවන් නම් වටම ගිහිල්ලා ගෙතමාව වගේ එහෙනම් යෝගාවචරය දාන්න කොච්චර පිට රෝන්දි ගැහුවත් මම යෝගාවචරයක් වෙන්න නම් ගෝචර අජත්ත භූමියට යන්න ඕනේ. කාට හරි තේරේ භාවනා කරනකොට කොච්චර පිට ගියත් නැවත ගන්න ඕනේ කකුලට කියලා දන්නවනම් ආපසු කකුලට ගැනීමට ලෝකෙ කිසිම බාධාවක් නැහැ. කොච්චර රස්ති අදු ගන්න තිබුණත් අපව ගන්න පුළුවන්. අපි කිව්වොත් රූප දිගේ ගිහිල්ලා, සද්ද දිගේ ගිහිල්ලා, හිතවිලි දිගේ ගිහිල්ලා හිත නන්නත්තරලා හිටියට නැවත මට ඕනේ කරලා තියෙන්නේ පයට ගන්න නම් ඒකට කිසිම බාධාවක් ලෝකෙ නැහැ. ඒක නිසා ඒකෙන් සරුවච්චන් ආංශේ සමීකරණයක් හදනවා. උඹේ හිත කකුලෙන් කඩන්ඩ රූප බැලීමේ ආසාව තියෙන්න පුළුවන්. වේදනා තියෙන්න පුළුවන්. හිතවිලි තියෙන්න පුළුවන්. ඒ ඔක්කොටම වැඩි සතිය බලවත් අවශ්‍ය නම් නැවත අර තිබුණු තැනට පයට ගෝචර අජත්ත භූමියට හිත ගන්න පුළුවන්. ඒක තමයි මනුස්සකම කියන්නේ. ඒක නිසා අපි හිත පිට ගියා කියලා පශ්චත්තාප වෙනවා වෙනුවට පිට යන හැම වාරෙම පශ්චත්තාපේ පැත්තක තියලා නැවත හිත තමංගෙ හිතපු අරමුණට ගැනීමේ දක්ෂකම ඇති වෙන්නේ සමත භාවනාදී නෙවෙයි සීලෙදී නෙවෙයි මේකටයි ප්‍රඥා භාවනා කියන්නේ. ඒ නිසා ප්‍රඥා භාවනා අපි ඉගෙන ගන්නෙ වැරදිච්ච වෙලාවට. පෙරදිච්ච වෙලාවක. පශ්චාත්තාප වෙච්ච වෙලාවක. ඉතින් මේක කරන්න බැරි මේ වැරදිච්ච පෙරදිච්ච එක පිළිබඳව අපි හිතනතරක් කරගන්නවා නම් කද්දාවත් එයාට භාවනා කරගන්න විශේෂයෙන් විපස්සනා කරගන්න බෑ. ඒක නිසා සාරිපුත්‍ර සෝවාන්සේ සඳහන් කරනවා පමාදේන කම්පතිටි සති බලං. දැන් ඉන්නේ ඇත්තනම් ප්‍රමාදේ. තමන් ඉන්නේ අයේ නෙවෙයි. ඇහි. අන්න ඒක දැනගත්තාම කම්ප වෙන්න එපා. කම්ප වුණොත් නැවත පයට හිත ගන්න පමා වෙනවා. කම්ප නොවි මේක මම හිතලා කරපු දෙයක් නෙමෙයි අචේතනික වෙච්ච දෙයක්. මේ තමයි හිතේ හැටි. මගේ හිත කවම කවදාකවත් මගේ සුභ සිද්ධිය පිණිස හිටින්නේ නැහැ. බුදුසෙන්සේ දේශනා කරනවා දිසෝ දිසඤ්ඤන්තං කෛරා වේරී වාපන වේරිනම් මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. මේ හදාගත්තේ නැති හිත, අසමජ්ජාති හිත, අසික්කිත හිත, හොරෙක් හොරෙකුට කරන දඬුවම වගේ, හතුරෙක් හතුරෙකුට කරන දඬුවම වගේ තමයි දඬුවම් කරනවා. මෙච්චර ලස්සන නික්ලේශී අරමුණ තියෙද්දි නන්නත්තාර කරනවා. මේ හිතේ හැටි, මේක හැදෙන්නේ නෑ දන් දුන්නට, මේක හැදෙන්නේ නෑ ත්‍රිපිටකයේ කියවුවට, මේක දන් හැදෙන්නේ නෑ පැවිදි වුණාට, මේක හැදෙන්නේ නෑ ගුරුවරයා ආශිර්වාද කරාට, මේක හැදෙන්නේ නෑ මෛත්‍රී බුද්ධ ශාසනය දැක්කට. මේක දැකලා මේ හිත මිටි තනින් වතුර බැස යේ කියනවා වගේ රාගේ දැකපු ගමන් පැදුරත් නොකේ යනවා. මේකට පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප නොවි අපි තමන් වඩන සීලේ සීපත් කරගන්න. තමන්ගේ සතිය සීපත් කරගන්න. සද්ධාව තියාගන්න නැවත ගන්න පුළුවන්. අපි හිතමු උත්සාහ කරලා කරලා කොයි වෙලාවක හරි නැවත පයට හිත ගත්තයි කියලා නැවත ගන්න පුළුවන් නම් එයාට කියනවා සමීකරණයක් හිතට හිත නන්නත්තර වෙන්නේ ඉස්සල්ලත් තිබුණේ සතියේ. දැන් රවුමක් ගහලා කොහොම හරි මම ආයෙ සතියට ගත්තනම් අතරමැද කොටසේ තියෙන පව් සියල්ලම අහෝසි වෙනවා කියන එකයි මේ ගාතාවෙන් කියන්නේ. ඒ මැදි වෙච්ච සියලු අකුසල් අහෝසි වෙනවා. බුදුරජාණන් සඳහන් කරනවා ඒ දේවන්තෝ දුක්ඛස්ස. ඒ සියලු දුක් අහෝසි වෙනවා. හැබැයි අපි අර වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙලා ආර්ය ළඟට ගිහිල්ලා කචුචු ගාලා මෙහා ළඟට ගිහිල්ලා කචුචු ගාලා ඇඬුවට ඒ කෙලෙස් අකුසල් අනුසේ ධර්ම අවෝසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කවදද අපිට පුළුවන් වෙන්නේ තමන් මේ අසික්කිත හිත මේ විදිහට නන්නත්තර වුණාට ඉගෙන චෝදනා කරන්නෙත් නැතුව ඇතුළත කතාවට යන්නෙත් නැතුව පශ්චාත්තාප වෙන්නෙත් නැතුව කොතනක හෝ දැනගත්ත වෙලාවේ නැවත ගෝචර අජත්ත භූමියට හිත ගන්න පුළුවන් නම් කවද හෝ දඟලලා 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 පහු වෙලා හෝ පමා වෙලා හෝ ඒක තේරුම් ගත්ත දවසේ තමයි අපේ කෙලස් ගෙවීමේ වැඩපිළිවෙල එහෙම නැත්නම් අපිට ඒක කුසලයේ කියලා කියන්න පුළුවන් සිද්ධ වෙන්න පටන් අරගන්නේ. මේකට විපස්සනා කුසලයේ කියලා කියනවා. මේකට
ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඉතින් මේක කොච්චරක් Tamanට Taman අනුකම්පා කරන්න ඕනද කියලා බලන්න. කොච්චරක් Taman තුල සීලය තියෙනවද, කොච්චරක් Taman තුල සමාධිය තියෙනවද? ඒ සීල සමාධියකින් කරන්න බැරි වැඩක් තමයි පිට ගියාට පස්සේ නන්නත්තරුණාට පස්සේ අගෝචර වූ අජත්ත නොවන අරමුණට ගියාට පස්සේ එතන අහුවෙච්ච තැනක ඉඳලා නැවත තමන්ගේ ගෝචර අජත්ත භූමියට හිත ගන්න පුළුවන් නම් මේක එක දවසක් දැකපු මිනිස්යාගේ ජීවිතේ සම්පූර්ණයම වෙනස් වෙන්න පටන් ගන්නවා. රුචර්චිකම් වෙනස් වෙනවා. පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙනවා. කර්ම ශක්ති වෙනස් වෙනවා. නරක ඇබ්බැහි නැතර කර ගන්න පුළුවන්. ඒ නිසා මේක දැකීම බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා. කලු කෙස්ටි බීජී ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යෞවනයේ තියේදී මේක දැක්කනම් එයාගේ මුළු ජීවිතේම සංවිධානය කරන්න පුළුවන්. පහුණාට වැඩිය. වයසට ගියාට පස්සේ දැක්කහට අර පශ්චාත්තාවේ හිත මෙත් ඇහි වෙලාදී. කෙලස් නැති තත්ත්වයේ කෙලස් ඇති තත්ත්වයේ සමාදන් වෙලා තියෙන්නේ. ඒක නිසා බෑ කියන්න නම් බෑ. මොකද මටත් ওই පණිවිඩය හම්බ වෙනකොට අවුරුදු 36ක් විතර වෙලා. 20 ගානේ විතර දැනගත්ත මේ සතිය වඩන්න ඕනේ කියලා. නමුත් ওই පණිවිඩය එනකොට 30 ගාන පැනලා. ඊට පස්සේ බැලුවොත් සක්පන් කරනකොට හිත පිට යන ප්‍රශ්නයක් නැහැ. හිත පිට ගිහලා කොච්චර වෙලා යනවද? නැවත තමන්ගේ පහත ගිහලා නැතර කරන්න. භවනා කරනකොට සද්දෙට හිත පයින්නවා. ඉඳගෙන ඉනකොට වේදනාවට කොච්චර වෙලා යනවද? ඔබ වාඩි උනේ ඔකට නෙවෙයි ඉඳගෙන ඉන්න බව දැනගන්නේ. හරි. හිත පිට ගියේ හිත කොච්චර ගන්න වෙලා යනවද කියලා බැලුවොත් ඇත්තටම පශ්චාත්තාපේ නොවි ඉන්නවනම් දවසින් දවස දවසින් දවස පිට යන ප්‍රමාණය පිට ගිල රෝන්දි ගන්න ප්‍රමාණය වැල්වට ආරං කරන කතාව ප්‍රමාණය එහෙම නැත්නම් මේ කතන්දර කියන එක පැත්තක දාලා ලැද්ද ගමම්ම දැනගත්ත ගම ලැත්තනම අපහු තමන් ඉන්න තැනට එන්න පුරුදු වුණාට පස්සේ පේනවා ඇත්තට මේකට කිසිම බාධාවක් ලෝකේ නැහැ. අපහු ගෙනල්ලා තියන්න කිසිම බාධාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට සර්වචනාංශේ මෙන්න මෙහෙම පුංචි උපමාවක් දෙනවා. කැටකිරිල්ලක් ඒ කියන්නේ ලෝකේ ඉන්න පුංචිම කුරුළු జాතිය. ඒකෙත් ගෑනු සතෙක් පිටර දාලා අලුතෙන් හාපු කුඹරක පැටවු ටික බලන් ඉන්නවා. ඉන්නකොට ඒ කියන්නේ ගොයන් කපන ඉස්සලා තමයි ගොයන් ගස්සලා තමයි කුඩු හදන්නේ. දැන් පැටවු හම්බ වෙලා ඒ කියන්නේ පිටර පුපුරලා පැටවුන්ඩ කියලා මං කෑම ගේනකම් ඔය හාලා තියෙන කුඹරේ ඔය පිඩල්ල කසේ ඇඟිලා හිටපන් එළියට නටන්න යන්න එපයි කියලා. අම්මා ගියාට පස්සේ අර කුරුළු වැටියට ගාය ඇවිල්ලා ඌනටරව. ඌනටලා අර පස් කුට්ටියක් උඩට එනවා. අම්මා කියලා තියෙන ඇඟිලා හිටපන් කියලා. ඉන්නකොට කුරුළු ගොයික් ඇවිල්ලා ගහනවා. ඒ කියන්නේ පියාකුස් එක්ක ඇවිල්ලා අර පුංචි කුරුළු වැටිය දැහ ගන්නවා. දැහ ගන්නකොටම අර කුරුළු වැටියට කියවෙනවලි අම්මා කියපුද යහුවනම් මේක වෙන්නේ. අම්මා කියපුද යහුවනම් මේක වෙන්නේ. අම්මා කියපුද යහුවනම් මේක වෙන්නේ කියනවා. මිස ඌ ඇඬුවේ නැතිලු. ඉතින් අර ගෙනියන කුරුල්ලා කුරුළු ගයා කිව්වලු තෝ හිතනවා තෝගේ අම්මගේ උපතන හිටියොත් එ මට තෝව ගන්න බෑ විරි කියලා. උඹ තෝගේ අම්මගේ උපතන හිටියම් මං ගන්නවයි කියලා ආයෙනම් පළයන් කියලා එයා අත ඇරියලු. මොකද මේ කුරුළු පැටිය ඇඬුවේ නෑ. එයා කිව්වේ අම්මා කියපු දේ අහුවනම් හරිනේ. ගෝච රජ්‍යත් භූමියේ හිටෙන මං අහුවෙන්නේ නෑ. ඒක මගේම වැරද්ද කියනා මිසක එයා කුරුළු අල්ල ගෝයාට බැන්නෙත් නෑ අම්මට බැන්නෙත් නෑ. ඊට පස්සේ කුරුළු ගයා කරපු දේ නිදහස් කරන. නිදහස් කරපු ගමන් මේ ආපස් ස්ටිස් ගාලා ඇවිල්ලා අර මේ පස්පිඩලයට ඉඳගෙන තතු කතා දාගෙන ඉන්නකොට උන්ට ආයෙත් හිතුණලු ආයෙසරයක් යන්න ඕනේ කියලා. දැන් මේ එක සැරයක් අහුවෙලා මේ පාඩම ඉගෙනගෙන අම්ම ඇවිල්ලා නැහැ තාම. ඉඳගෙන උඩ ඉන්නකොටම එක පාට ගාලේ සද්ද එනවත් එක්කම මෙයා කරපු දේ දැන් දන්නවනේ. එළිය හිටියොත් ඒ සද්දෙන්ම දැන් කුරුළු ගොයෙක් එනවා. එනකොටම පස්පිඩලයට ගියලු අර කුරුළු ගේ ආපු ගමන් පස්පිඩලෙ වැදිලා මැරිලා ගියා. මෙයා බේරුණා. එනිසා අපි දන්නවනම් හිත පිට ගියාට පස්සේ අපිට රාගානුසය පහළ වෙනවා, පටිඝානුසය පහළ වෙනවා, දිඨානුසය පහළ වෙනවා, විචිකිච්ඡානුසය පහළ වෙනවා, භාරාගානුසය පහළ වෙනවා, අවිජ්ජානුසය පහළ වෙනවා. ඒ බව දැනගෙන දැනිච්ච ගමන් ආපවෙයිල අරමුණේ අහගත්තානම් අර පහළ වෙන්නේ ඉතිතිමුන් රාගානුසය, දිඨානුසය ආදී සියල්ලම හිතා ගන්න බැරි විදිහට නියපොත්තෙන් කඩලා දැම්මේ කඩන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් විචිතුරු වැඩක් භවනාවේදී. හැබැයි මේක කොච්චර කරත් යෝගාවචරණික වැටහෙන්න ගොඩක් අල්ලනවා. කරලා 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 මේ හිත පිටේ යනවා. රාගානුසයට පරිසරය සකස් වෙනවා.
දිඨානුසයට පටිඝානුසයට දිඨානුසයට අවිජ්ජානුසයට භවරාගානුසයට අවිජ්ජානුසයට පරිසරය සකස් වෙනවා. ඒක දැනෙන්න ඕනේ. මම ඉන්නේ අකැප භූමියක. මම ඉන්නේ මගේ ආරක්ෂක භූමිය නෙවෙයි. දැනගත්ත ගමන් වෙච්ච දේ ගැන පශ්චාත්තාප නොවේ නැත්තම් අබිරමණය නොකර අජෝසනය නොකර අභිවදනය නොකර කචකච ගන්න නැතුව වහාම තමන් හිටපු පස්කල් පිළල යටට එන්න වගේ තමන්ගේ අරමුණට එන්න පුළුවන් නම් ඒ වෙනකොට යාට කලින් පුරුදු කරන ලද ගෝචරජ්‍යත් භූමියක් තියෙන්න එපාය. වඩන ලද කමටහනක් තියෙන්න එපාය. දැන් සාමාන්‍ය භාවනා නොකරන ගියා දැනගත්තත් කොහට දාපව වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් එදිනෙදා වැඩ කරනකොට කාට හරි අපි හිතමු මට රාගයක් ආවා. මට ද්වේෂයක් ආවා. ඒකට යා දැනගන්න ඕනේ මේ ඔය ඉන්න පාරෙම හිටියොත් ඔය රාගේ වැඩෙනවා. අනුසේවිත රක්න වේදට පරිඋත්ථාන වෙලා විතික්‍රමය. ඒ නිසා මම කොහෙද හිත ගන්න ඕනේ. ඒ දුඟෝ දෙනෙක්ගේ යෝගාවචරණ ඇහුවොත් එහෙම එදිනෙදා වැඩ කරනකොට හිත පිට ගියොත් රාග ආදී අනුසය මොකද්ද කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ පරියංකේදී නම් කියාවි ආනබණ්ඩ හිත දාන්න ඕනේ කියලා. සක්මන් කරනකොට වුණොත් නම් කියාවි පම දකුණේ කියලා. එදිනෙදා වැඩ කරනකොට මොකද්ද ආරක්ෂක භූමිය? සර්වඥාන්සේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තමන්ගේ ඉරියව්වට හිත ගන්නයි කියලා. ඒක තමයි manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ කියලා කියන්නේ. මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභේ කියන්නේ හිත පිට ගිය ගෝ අපේ අනාරක්ෂිත කෙලෙස් වෙන්න පුළුවන් පරිසරයකට ගිය ගමන් තමන්ගේ කයට හිත ගන්නම්. අපේ කයට අපි කොච්චර මෛත්‍රී කරන්න ඕනද කියලා හිතන්න. අපි මේ කයට අපි කොච්චර සතිය පිටිතවන වේදිකාව බාටපත් කර ගන්න ඕනද කියලා. ඉතින් මේ කය ගැන පශ්චාත්තාප වෙලා අනේනදකින් සංසාරේ බල්ලෙක් මැරිලා මහා පාරේ කියකිය මේ කයට වෛර කරගෙන ඉන්න මනුස්සයාට කවදාකවත් බෑනේ මේ හදිස්සියකට ගෙටෙන්න තියෙන මේ කයට කියලා තේරුම් ගන්න. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරන භාවනාව හරියන්නේ සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස සතුටින් ඉන්න මිනිහ විතරයි භාවනා හරියන්නේ. මේ පශ්චාත්තාපෙලා හඳා හොගාගෙන අල්ලපගෙ සිතත් එක්ක ඇහෙන්න ක්‍රෙන්තිරි ගගා කචුකුසු ගගා ඉන්න කාටවත් කවදාවත් ওই විපස්සනාව අහුවෙන්නේ නැහැ. ඒකට දැනටම සතුටින් ඉන්න ඕනේ. වැරදුනොත් සතුට වෙන්න ඕනේ. හැබැයි කල යුත්ත දැනගන්න. ඒකල යුත්තත් වරද්ද වරද්ද කරනකොට තමයි එච්චර රෝන්දෙ ගහන්න ඉස්සෙල්ලා හිත පිටිකේ බව තේරෙන පටන් ගන්න. ඒට ඉස්සෙල්ලා අපිට තේරෙන පටන් ගන්නවා මේ අභාවිත මනස, නොපුහුණු මනස, එහෙම නැත්නම් කියනවනම් හදිස්සියකදී කොහාටද යන්න ඕන කියලා දන්නේ නැති මනස විතර කෙනෙකුට හානි කරන තවත් දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා කියනවා ඒ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ ඒ කුරු රට දනව්වේ මිනිස්සු හරිම ඥානවන්තයිලු. ඒ නිසා දෙන්නේ පාරදී දැක්කහම එයා අහනවලු ඔයාගේ කර්මස්ථානේ මොකද්ද කියලා. ඉතින් කියනවා මගේ කර්මස්ථානේ අට්ටිකේ, මගේ කර්මස්ථානේ ආනාපානෙ, මගේ කර්මස්ථාන කායනකතා සතිය මිස දැන් මේ තියෙන්නේ අනේ ශ්‍රී ලංකාණ්ඩුවක් දප්පා කීයේද ඩොලර් එකක් අප්පා කීයේද මේ අර ඒ කුණු හරුප කතා කරන්නේ නැතිලු. මේ කුණු හරුප කතා කරන්න ඊ මිනිස්සේ අර මිනිස්සත් අංජබජල් කරනවා, දමනුත් අංජබජල්. මේකට කියනවා නා අභිවදනේ කරන්න එපා. අනේ කරුවක්වත් මේ ගෝචරජ්‍යත් භූමියෙන් ඇදලන්න එපා. ඒ මනසට මතක් කරලා දෙන්න ඔබ සිහිපත් කළ යුත්තේ හදිසියකට පිට ගියොත් ආවව එන්න ඕනේ මේ පස් පිළල්ල පෙන්ලා දෙන්න. මේ කය. ඉතින් බලන්න අපේ ලෝකේ ජීවත් වෙන කීයෙන් කී දෙනෙක් මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ නිතරම සිහිපත් කරනවද කියලා. දැන් ගෑනු හිතා ඉන්නවා අනේ පිරිමි කෙනෙක් වෙන්න නැත්තම් ඒගොල්ලෝ අබතෙල් වලින් පහන්පත්තු කරනවා. පිරිමි හම්බෙච්ච කට්ටිය කියනවා අනේ අඟපසඟ තියෙන ගෑණියක් හම්බෙන්න නැත්තම් ගෑණියක් ගන්න නැත්තම් උදේ ඉඳලා හැන්ද වෙනකන් සංයෝග පරියෝග වියෝග සූත්‍රය තමයි ගත කරන්නේ. මේ ලැබිච්ච දේ අගය කරනවා කියන සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියලා බුදුරජාණන් දේශනා කරනවා. උන්වහන්සේට ඒ නිසා සුගත සුන්දර ලෙස ගමනක් ගිය උත්මයයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට අපිට වගේ ගුරුවරු හිටියේ නැහැ. අපිට වගේ මේ වගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ. අපිට වගේ සිව්පස දායකයෝ හිටියේ නැහැ. බුදුරජාණන්සේ මේක කරපම් කියන ගුරුවරේ උපදේශ පන්තියක් තිබුණෙත් නැහැ. කොච්චර දුෂ්කර ගමනක් යන්නේ.
ඒතියේදී සතුටින් ගිහිලා තියෙන නිසා භාවනා කරන කෙනාගේ මූණෙන් කිය හැකි එන ගහච්ච තොම් පිටිනයක් වගේ ධ්‍යාන ඉන්නවනම් ෂුවර් අපායි. ඒක කතා දෙකක් නෑ. මොකද මේක බුදුහාමුදුර බලන බාගට hina වෙලා බලන් ඉන්න හැටි ඕනේ පන්සලකට යන්න බුදුහාමුදුර ඉස්සරහම ඉන්න hina වෙලා කෝවිලකට යන්න පල්ලියකට යන්න කටු ගහගත්තේ මොයි යක්කුයි ගැරන්ඩිය පටලවාගත්තේ මොයි මිනිඔලු කටුයි සර්පයෝයි සත්තු ටිකකුයි අපි බුදුහාමුදුර දුක්ඛ සත්‍ය ගැන කතා කරන ඒනට බලන්න hina වෙලා ඉන්න හැටි අරගොල්ල මේ අනම්මනම් කාමගෙන කතා කරාට රූපය දිහා බලන්න බෙල්ලේ නයි හතර වසෙන් පැටලවගෙන මිනිඔලු කට්ටක් අතී අරගෙන හෙල්ලයක් අතේ තියාගෙන පෙරේතෙක් උඩ වාඩි වෙලා නැත්තම් සර්පෙක් ඒ නැත්තම් සතෙක් ඇඳගෙන මොනු කුණු අරපද ලුකුසාන්ති ඉන්න කාලේ කියන සිව දෙයියන්ගේ මාලිගාවේ එන කචල්ලු ගෑරේජ් එකේ මොකද කතරගම දෙවියෝ ඇවිල්ලා මොන රපාක් කරලා යනවා ගැරන්ඩියෙකුත් එක්ක නායකොත් එක්ක. එතකොට මේ අනිත් එක්ක සිවදෙවිය වෙලා හරකෙක් පාක් කරනවා මේ වාහනේනේ. ඉතින් මේ කට්ටිය කෙනෙක් කකා කොට වැටෙනවලු පහුවෙන්ද වැඩේ දෙනකන් ගැරේජ් එකේ කචල්. අපි බුදුහාමර අපිට දීලා තියෙන එක තේරෙනවා නම් මේ manussකයක් හම්බෙච්ච manussයාට මොන අමලියක් වුණත් මොන කරදරයක් වුණත් මේ කය නැවක නැංගුරමක් වගේ කලබලයක් වෙනකොට මේ කයට හිත ගන්න දන්නවනම් ඒක නා කලබල නොවෙනවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලබල වෙනවා. හිත ඒත් වටවලල් යනවා. හිත ඒත් කතන්දර ගොතන හැබැයි කොත්මක හරි අවබෝධ වෙච්ච විලා. ඒකට කියනවා සතුප්පාද කියලා. රවුම යනකොට කොතන ගිය හරි හිතුනොත් මම ඉන්නේ අගෝචර භූමියක කියලා යවහාම දන්න කොතෙන්ද දෙන්න ඕනේ කියලා. ඒක දන්නේ නැත්නම් අනාතයි. ඒක දන්නේ නැත්නම් අසරණයි. ඉතින් කවදද අපි මේක පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන්නේ. කරදර නොවියෙන් පිළිබඳ කාටවත් සාතිකයක් දෙන්න බෑ. නන්නත්තර වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නන්නත්තර වුණාට පස්සේ මේ දිහාව බලපන්. දැන් තරුවචනාන්තේ දජග්ග සූත්‍රයේදී කියනවා සක්‍රීයවෙන්දා කියනවලු මේ සටනේදී අසරණුනොත් බය වුණොත් යුද්ධෙදී මගේ දජග්ගේ බලන්න කියලා මගේ කොඩිය බලන්න කියලා. ඒත් බුදුසසුනේ කියනවා සක්‍රීයවෙන්ද්‍රයා ළඟ රාග ద్వේෂ මෝහ තියෙන නිසා ඒ කොඩිය බැලුවට බය දුරු වෙන්නේ නැහැ. මම කියනවා වහන්නේ උඹලා කැලේ ජීවත් වෙනකොට භූතියෙක් දැක්කත් සද්දයක් ඇහුනොත් මොනව වුණත් ඉතිපිසෝ භගවාරාහං සම්මා සම්බුද්ධෝ කියපන්. බුදුහාමතුරෝ ගාව මොහොම බය වෙන ගතියක් නැහැ. ඒ නිසා බයක් ඇති වෙච්චලයි බුදුගුණ ටිකක් කියන්නේ කියලා. ඒ උන්වන්සේ දනගෙන කියන්නේ මලෙන් කෙලස් නැහැ කියලා. ඉතින් ඒ නිසා කොහාටද හිත දාන්න ඕනේ කලබලයක් වෙච්චාම කියලා දැන් අපි යන්නේ මොද පූජා වට්ටිය අරගෙන අර දෙයියෝ පිටිපස්සේ යනවා. ඒව නැත්නම් අර සාන්ති කර්ම කරනවා මේ සාන්ති කර්ම කරනවා ඒ හැම එකකින්ම නොකියවුවට මොකද බුදුහාමුදුරන්ට නිග්‍රහයක් වෙනවා මෙච්චර ලස්සන රිහිලින් ක්‍රමයක් මේ කය මනුස්ස කයක් ඇති මිනිස්සුන්ට කිව්වට පස්සේ මේ මිනිස්සු තාමත් මේ කේන්දර බල බල අර දෙයියෝ අර දේශපාලනඥා අර කාපේ කාපේ ඊටපස්සේ යන්න ගියාම වෙන්නේ මොකද්ද බුදුහාමුදුරන්ට නිග්‍රහ වෙනවා ඔය ලකුසාචි ඉන්න වෙලාවක ඕ මාළුක පට්ටන්දරක් තියෙන හාමුදුර කෙනෙක් නැති වුණා. නැති වුණාට පස්සේ කොළඹ උත්සවයේ තිබ්බේ අවමංගල්‍ය උත්සවය. ඉතින් ඒකට මේ මහාන් තත්ත්වකම නිසා හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා මල් දැම්මේ. ඉතින් අපේ මුත් ගිය උපාතක මහත්තයෙක් ඒක දැකලා ඇවිල්ලා බොහෝම වර්ණනා කරා. දැන් ඉතින් රෑ 10ට විතර ඇති මම ලකුසාචි කාවේ හිටියේ. ඉතින් ලකුසාචි මේක අහගෙන හිටියා මොනවක්වත් කියන උපාතක මහත්තයා ගියාට පස්සේ කියනවා මෙච්චර ගරුකට හේතු අසීමිත ಗುಣසහිත බුදුරජාන් වහන්සේ ඉඳද්දී මේ පිස්සංගේ පිහාට්ටංගේ ಗುಣ කියන්න ගියාම බුදුහාමුදුරට නිග්‍රහ වෙනවායි කියන. අපිට මෙච්චර ලස්සන මේ නික්ලේශී උත්මයක ඉඳද්දී මේ කොහෙද වෙන පිස්සු පිහාට්ට වල්ලාගෙන අද දෙන නම්බුනාම දිහා බලනකොට ඒක බුදුහාමුදුරට නිග්‍රහ වෙනවා. සා යෝගාවචරය දැනගන්න ඕනේ වටින දේ තියේදී නොවටිනා දේ ಗುಣගායනා කරනවා කියන්නේ වටින දේට කරන නිග්‍රහය. ඒ නිසා මේ සතිය තියෙද්දී සතිය කියන චෛතසිකයේදී මේ අනිකුත් චෛතසික ඔලූසන්ට දඟලනකොට ඒ සතිය අමගහරිනොයි කියලා කියන්නේ සතියට කරන නිග්‍රහය. අපේ සිංහල ජාතිය වැටිච්ච තැන. අපේ සිංහල ජාතිය කවදා හෝ මේ සතිය ඉදිරිපත් තියාන හේතියනන් ලෝවාමා පායද, රුවන්වැලි සෑයද, අනුරාධපුරයේද ජාති ජාතිනොට ධර්මයේ දීගෙන බුදුමාහාර දෙදකින් ජීවත් වුණා.
මොනද ඔච්චි මොකද්ද කාලකන්නිකමකට පිටරට මිනිස්සු ඇවිල්ලා හෝ බැමිණිටිය අසායනිතාව මොකකින් හරි අපි මේ ආගම කියන එක ඉතුරු කරගත්ත සතිය අමතක කර. එදා ඉඳලා හිඟා කරනවා. පෙර දීප දේශ ජය ගාතා ආදී සිංගලුන් කියන ඒකත් කොපියා. ඒ සින්දුවත් කොපියා. ඒක කනටි වෙන්නම් කවුරුත් හොයන්න යන්න එපා. කොහෙවත් වෙන්න දෙයක් නැහැ. පවු නැත්තේ නැහැ. පිටිහිත යන්න නැත්තේ නැහැ. ගිය හැම වෙලාවෙදීම නැවත තමන් හිත පිහිටියු තැන පිහිටිය යුතු තැන පිළිබඳ දන්නේ නැත්නම් ඒක විතරක් අහන්න සරුවචාන්සේ දැකපු වෙලාවයි. ඒක විතරක් අහන්න කර්මස්ථානාචාර්යට දැකපු වෙලාවයි. ඒක විතරක් අහන්න සත්පුරුෂයෙක්ගෙන්. ඒකට විතරක් සූත්‍ර කියවන්නේ. එහෙම නැතු මේ ස්තෝත්‍ර ගායනා කර කර එක්කනා පිටිපස්සේ එක්කනා යමින් ඔක්කොම සාදු කී කිය මේ කරන විකාර දිහා බලනකොට ඒක හිත පිට යන වැඩ. ඒව කරගත්තර කමන්නේ ඒව අපි තහම්පදරන කාර්ය පුංචි කාලේ කරා. මේ භාවනාවට බැස්සට පස්සේ එහෙම නැත්නම් මේ භාවනා කටයුතු ගියාට පස්සේ අර ලාමක වැඩ කරනවායි කියලා කියන්නේ භාවනාවට කරන නිග්‍රහය. තමන් කරන භාවනාවට කරන නිග්‍රහයක්. ඉතින් මේ නිග්‍රහ කරන කෙනාට අගේ කිරීමක් කරන්න බෑ. තමන්ගේ කය ගැන අගය කිරීමක් කරන්න බෑ. ඒ නිසා මේ මහා කොට්ටිත සෝංශේ දෙනවා යම් වෙලාවක උඹ මේ හිත අරමුණෙන් පිටබැලලා යම් කිසි දෙයක ස්පර්ශයක් ගැටුමක් ඇති වුණා නම් ඒත් එක්කම හිත දුවන චිත්ත වීදියේ දැනගන්න ඕනේ. දැනගෙන ඒක දිගේ කතන්දර ගොතන වෙනුවට කොච්චර ඉක්මනට නැත්නම් කොච්චර අප්‍රමාදීව තමන් හිටපු අරමුණට එන්න පුළුවන්ද? ආවේ නැත්නම් පමාව. ඒකට කියනවා තව වචනයක් ප්‍රපංච කරනවා කියලා. වාග් බහුල්‍ය කියලා කෙටියෙන් කියන්න පුළුවන් දේ දිගට දිගට කතා කරනවා. එහෙම නැත්නම් අතිශෝක්තිය කියලාත් කියනවා. කිව යුත්ත තබා ඒක පිළිබඳ ආලවට්ටම් කතා කරන්න ගියාම සත්‍යයේ නිකම්ම උලම්බයි. එහෙම සත්‍යයට උලම්බයි නැති වෙන්නම් සත්‍යයේ මිස වෙන දේවල් කතා කරන්න යන්න එපා. ධම්මීවා කතා අරියෝ වතුන්හි භාව කරනවා නම් කතා කරන ධර්ම කතාවක්. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණීන් භාවින් ඉන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ මේ නා අභිනන්දති නාබි වදති. මේ අපි හුඟක් මේ කතා කරන දේවල් අනුන්ට ප්‍රපංච කරන දේවල්. අනවශ්‍ය කතා. ඒ නිසා භාවනා විදි ප්‍රධාන වශයෙන් කියලා අඩුගානේ. තව භාවනා කරන කෙනෙක්ගේ හිත ඇවිස්සෙන අනවශ්‍ය කතා නතර කරලා විත පුළුවන් තරම් අරමුණේ තියානින්න කියලා. නමුත් අපේ සිංහල බුද්ධ ආගමේ භාවනා කරනවා කියන්නේ අත පිට අත තියන්නේ ඇත්ත එක වහන ඉඳගෙන ඉන්න එක විතරයි. නමුත් මේ කියන කතාවේ හැටියට දවසේ පැය 24ම අපි ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් වැඩක් කරමින් හිටියත් හිත පිට යන තියෙන අවස්ථා හොඳට මතක තියාගන්න ලාහට එක තුරු ගෙම්බිකෝයි. ලා කියන්නේ මේ තැටියක්. ඔකට ගෙම්බෙක් ගත්තට ගෙම්බට අග්ගාලා පයින්න. අපේ හිත ලාහේ තිබ්බ ගින්බෙක් වාගේ. ඔබ පැන්නයි කියලා ගණන් ගන්න එපා. ඊට පස්සේ නැවත ආරක්ෂක භූමිය ගෙනත් තියෙන එක තමයි මගේ ශික්ෂණය. ඒකත් සීල ශික්ෂාව නෙවෙයි. සමාධි ශික්ෂාවක් නෙවෙයි. මේක ප්‍රඥා ශික්ෂාව. එයිසා හිත පනින්න අපිට පරිේෂණ අවස්ථාවක් හම්බෙනවා. කොච්චර ඉක්මනට මගේ හිත නැවත කයට ගේන්න පුළුවන්ද? අජ්ජත් ගෝචර අරමුණට ගේන්න පුළුවන්ද? ආන් ඒක අහන්න උනොත් කායෙන් හරි ඒකින් ඒ කියන්නේ ඒ වෙලාවේ අනාතයි අසරණයි. එහෙම නොවි යනවත් එකම වගේ. ඒක තමයි අප්‍රමාදකම කියන්නේ. නැවත හිත ගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවොත් එක එක ජීවත් වෙනවා වගේ. ධර්මයත් එක එක ජීවත් වෙනවා වගේ. තමන් සංඝයා. තමන් සීල රකින්නවා කියන එක එන්න පටන් ගන්නවා. ඒ නිසා පරියංකයට සීමා කරන්න එපා. මදුපිණ්ඩික සූත්‍රේ පරියංකයට සීමා කරන්න එපා. මේ කෙලෙස් එන කතාව ඕනම වෙලාවක එන්න පුළුවන්. අපි ඉතල අල්ලගන්නේ පරියන්ක වෙන්න පුළුවන්. අල්ලගන්නේ ධක්මනේ වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමන් ගත කරන හැම වෙලාවෙදීම සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉක්මවලා ගිය මේ වැරදුනාට පස්සේ පශ්චාත්තාප නොවි ඒක පිළියම් කරන මාර්ගය දන්නවනම් අන්න එහෙම කල්යාණ මිත්‍රෙක් ඇසුර කරන්නේ. අන්න එහෙම කල්යාණ සද්ධර්මයකට ඇහුම්කන් දෙන්නේ. ඒකල බලන්ඩ ජීවිතේ පළවෙනි වතාවට හෝ වැරදුනාට පස්සේ කාගේවත් පරෝපකාරකින් තොරව තමන්ගේ හිත නැවතත් අරමුණට ගේන්න පුළුවන් දවස ආවනම් එතනින් තමයි අපේ මේ බුදුරජාන් වහන්සේගේ සුවිශේෂ පණිවිඩය අපිට ලැබුණයි කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ කාටොක්කත් බලින් පටවන්න පුළුවන් දෙයක්වත්
වින පිනක් කළ ප්‍රාර්ථනා කළවත් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අර පින් දෙක කරලා සීල ශික්ෂා සමාධි ශික්ෂා යතු කරගෙන ඒතිෙදි අනුසේ වශයෙන් සංඥා ගන්න ගතිය. එහෙම නැත්නම් ඉස්සල වෙච්ච සිද්ධියේ මතකේ. පින්ුණත් ඕනේ නෑ, පවුණත් ඕනේ නෑ. ඒක තමයි අමාරුම දේ. අපිට අර පිනක් කරපුවාම ඒක අමතක කරන්න බෑ. පවක් කරපුවාම අමතක කරන්නත් බෑ. කොයි එකෙන් හරි මේ මතකේ තියෙනවා කියලා කියන්නේ හිත පමත්ත ප්‍රපංච මදයට ලක් වෙලා තියෙනවා. වහාම තමන් ඉන්නේ ඉරියවට ගන්න ගියොත් තේරෙනවා ඒවයි කරන වෙලාවේ හොඳයි, එතනින් එහාට එපා. ඒක ඊටාම ගැඹුරෙන් කියනකොට සරුවචන් සඳහන් කරනවා දැකීම දැකීම පමණින් නැත කරපන්. ඕගෙන කතන්දර කොටන්නේපා, වමාරා කණ්ඩේපා. යමක් ඇහුණනම් ඇහිච්ච පමණින් නැත කරපන්. ආයෝ ගැන වෙලාව කල්ලාට අරන් කතා කරන්න යන්න එපා. යමක් නාසයට ජීවිත කයට වැටුණා නම් මුතේ වශයෙන් එතන ඉවර කරපන්. ඒක දිගේ ආය කතන්දර කොටන්න එපා. විඤ්ඤාතයේ වශයෙන් හිතට හිතවිල්ලක් ආවනම් පව් හිතවිල්ලක් වෙන්න ඇති. පින් හිතවිල්ලක් වෙන කතන්දර කොටන්න එපා. ඒක එතන ඉවර කරපන්. ඉතිපුරි පණ්ඩිසාන්ත කියනවා මේ පටිගත කරන්නේ අන්තරේ මේ ඇහිච්ච දේවල් ඒක වාර්තා කරන මිසක ඒක ගැන කතා කරන්න යන්නේ නෑ. ඒ යන්ත්‍රයේ සෝවන් වෙලා තියෙන්නේ. ඒක කියන්නේ නෑ කැමරාවක් තමයි ෆොටෝ එකක් ගත්තට පස්සේ මේක මං ගත්තේ ලස්සන කැමරෝට මිනිස්සේ ඉදෙන කැත මිනිස්සේ ඉදලා කැමරාව ගණන් ගන්න නෑනේ. ආන්නේ වගේ ඇහැ කැමරාවෙන් නැත කරා. කන වොයිස් රෙකෝඩරේ නැත කරා. කල හැකි බුදුදහමසේ කියන කරන්න බැන්න මං කවදාවත් කියන්නේ නැහැ කියලා. හැබැයි ඒක නිකන් වෙන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරලා ditthi ditthi mattan bhavishyati muti muta mattan sute sute mattan viññāte viññāta mattan. එහෙම නැත්තම් දැක්කට මොකද අන්දෙක් වගේ හිටපන්. ඇස් ඇත්තේ අන්දෙක් වගේ හිටපන්. කන් ඇත්තේ බීරෙක් වගේ හැසිරියන්. ඥාන ඇත්තේ මෝඩෙක් වගේ හැසිරියන්. කොන්දපණ ඇත්තේ නම කොන්දපණ නැත්තේ වගේ හැසිරෙන් බැන්නම් මලමිණියක් වගේ වෙලා බේරියන් කියන. ඉතින් මෙව්ව කියන්නේ නැහනේ අපිට කියන්නේ ගැව්වක් ගහපන් බැරුවක් බලපන් මම බලා ගන්නම් කියලා නේ අපිට උගන්වන්නේ. බුදුසෙන්ස කියන්නේ අකුලගණින් ඉබ්බෙක් වගේ අකුලගණ බේරියන් කියන එකයි තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ තැනක කරත හැකි ටිකක්. අමාරුයි අපි ගත කරන ජීවිතේ මොකද අඳුපුප්පල පුරුදු වෙච්ච කට්ටියනේ අපි. විග්ඝහ මොන හරි කියපු ගමන් එකට එක කියන්නේ. කියපු ගමන් අර මාසිකේ පව් සේරම මගේ කවුන්ට් එකට වැරෙනවා. අද කරන්නේම අපි අකුසල් සමාදාන. කවුරු හරි වැරද්දක් කරපුවම ඒකට සාදු කියලා සමාදාන. ඉතින් වෙනුවට හොඳයි ලොකු සාංශකේ වචනෙන් කියනවනම් භාවනා කරන්නන් අතර හිටියත් ලොකු පිනක් කියනවා. ඇහෙන්නෙම පේන්නෙම දකින්නෙම භාවනා කරන කෙනෙක් මට වැරදුනා නම් අනේ අරමනුසේ හරි සතියෙන් පිහිටනවනේ කියලා මට ඉබේම සතිය පිහිටනවා. ඒක නිසා මේ පිස්සම් පිහට්ටම් එක ජීවත් වෙන්න උනොත් කුලයා කෙරේ ගණයා කෙරේ බැඳලා ජීවත් වෙන්න උනොත් කැම්බිරිල්ලක් කියන තනි වචනේ මම පාවිච්චි කරනවා. කැම්බිරිල්ල. ඒක නිසා පිංකරනද කාගත විවේකයට බාධා කරන්න එපා. ඒකල ප්‍රාර්ථනා කරන්ද අනේ මටත් විවේකය ලැබේවා. මටත් මගේ හුදකලාව ලැබේවා. ලැබිච්ච ගමන් හිත පිට ගිය ගමන් අර තමන්ගේ ගෝච රජ්‍යත්ව භූමියට එන්න තියෙන හැකියාව බැලුවොත් මම ඒකට කියනවා මහාන වෛතිවාසිකම කියලා. ඔච්චරයි අපිට තියෙන මහාන වෛතිවාසිකම. ඕක අමතක කරා නම් අපි අනුන්ගේ අයිතිවාසිකම් රකිවි. වෙච්චිව ගැන නඩු කියාවි. ඉල්ලීම් කරා විමාන වාසිකාන් රකින්න ගන්න මොනම ඉල්ලීමක්වත් නැහැ. වහාම තමන්ගේ අර ගෝච රජ්‍යත්ව භූමියට හිත ගත්තන ඔය කියන අනුශේධ ධර්ම ඔක්කොම මේ අඹ ගෙඩි හතක් තියෙන එක වල්ලකට ගලකින් ගහලා ඉදි හතම බිම දාගත්තා වගේ අර අනුශේධ ධර්ම කපලයක්. ඒක නිසා දැන් වරින් වර ටික කඩලා පුරුදු කරගත්ත දක්ෂයෝ ඉන්නවනම් දැන් මේක කරගන්න ඕන කට්ටිය ඉන්නවනම් මතක තියාගන්න ඒ නන්නත්තර වෙච්ච හිත ගෝච රජ්‍යත්ව භූමියට ගෙන යීමේ දක්ෂකම ගෑනු පිරිමි ක්‍රමේ රැඳිලා නැහැ. උගත් නුගත් ක්‍රමේ රැඳිලා නැහැ. බණ දැනගත්ත නොදැනගත් ක්‍රමේ දැකිලා නැහැ. පැවිද්ද උපවිද්ද රැඳිලා නැහැ. බෞද්ධකමේවත් රැඳිලා නැහැ. ඒක දැනගත්ත විශාල පිටසක් ඉන්නවා බෞද්ධ. එමේ චේතනද අපිට කියලා දෙයි. උඹල මේ බුද්ධ학ම ඔළුවේ තියාගෙන නැටුවට බුදුරජාණන් වහන්සේ කියන කාරණාව දන්නේ මෙතනයි කාරණාව දෙන්නේ උඹල මේ මහා ලොකුවට අපි මේ ධර්මද්වීපයේ ඉපදිලා අපි තමයි ලෝකෙට බුද්ධ학ම ගන්නන්නේ කිව්වට නිකන් ලෝකෙට පරකාසේ විතරයි
ඉදෙට්ට මර්ගාති. එහෙම නොවීම වෙනස මේ දේශේම මේ භූමියේම මතුවෙන්න ඕනේ. මේ ප්‍රපංච කිරීම නතර කරලා කිවේතුදේ කෙටියෙන් කෙරිය සත්‍ය වශයෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඒක පිණිසත් දවසේ ධර්ම දේශනාව යොමු වේවා, හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශීර්ෂ දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.